නැත් අසපුුව අයිබවන් හැම දෙෙනටම අද සතියන්ත ඉරිද දවසේ ඔබ සූදානමින් සිටින ඉරිදා සිත්නෙත් අසපුුව ශ්‍රවණය කරන්නට ඒ දවසේ සේරුවිල මංගල මහාසෑ වන්දනාව බොහොම ගෞරවනීයාකාරයෙන් දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වන ඉතින් ඒ පිරිස ඒ දවස තුළදී බොහොම ගෞරවෙන් මේ උතුම් පුදබිමේ සිට කරන්නා වූ පින්කම ශ්‍රවණය කරලා අද දවසේ ඉරිදා සිත්නෙත් අසපුව ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපි කලින් සිහිපත් කළ ආකාරයටම ඊයේ දවසේ හැමදෑම සෙනසුරාදා සිත්නෙත් අසපුවේ ධර්මයේ දේශනා කරන පිළියන්දල තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම දේශනාවක් ලෙස. එනිසා අද ඉරිදා වැඩසටහන වෙනුවෙන් සිත්නෙත් අසපුව වෙනුවෙන් අපි ආරාධනා කළ උන්වහන්සේට වහන්සේ වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි හැමදෙනා වහන්සේව පිළිගෙන ආරාධනා කරනවා ඉරිදා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව සිදු කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි සෙනසුරාදාට නියමිත සිත්නෙත් අසපුව ඊයේ දවසේ උතුම් සෑවන්දනාවක් සිදු වුණ නිසා ඉරිදා සිත්නෙත් අසපුව වශයෙන් මේ විදිහට සිද්ධ කරනවා. ඉතින් අද වැඩසටහනට බොහොම ශ්‍රද්ධාවෙන් දායකත්වයෙන් එකතු වෙනවා කුරුණෑගල උහුමීය දලුපතේ ගෙදර එරන්දි නිවසේ පදිංචි HKM දයාවති මෑනියන්, HM සෝමරත්න පියාණන්, චමිලා එරන්දි දියණිය සහ අසේල දුල්ෂාන් බෑනනුවන් ප්‍රධාන පවුලේ පින්වත් සියලු දෙනා. එයත්තන් හැම දෙනාගේම සත් ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම ඉෂ්ට වේවා කියලා අපි බොහොම මෙත්සිතින් ප්‍රාර්ථනා කරනවා. අද පින්වත්නි, අපි ඔබට බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් භගවා ගුණය පිළිබඳව, ඒ භගවා ගුණය තුළ භාග්‍යතුන් වහන්සේගේ භාග්‍යවත් ලක්ෂණ කිහිපයක් ගැන සාකච්ඡා කරමින් ඔබට තේරුම් කරලා දෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. අද අපි මේ දේශනාවේදී ඔයත්තන්ට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා අපි අමතන උන්වහන්සේගේ භාග්‍යවත් බවට අදාළ 이르දි බල 8ක් ගැන කියලා දෙන්න කියලා කල්පනා කරේ. උන්වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය බලෙන් ලෝකේ කිසිවෙකුට සමකල නොහැකි අසාමාන්‍ය, කිසිවෙකුට සමකල නොහැකි, සාධාරණ කළ නොහැකි, හිතන්නවත් බැරි මහා 이르දි බල ඇති තුන් ලෝකෙටම උත්තම තථාගතයන් වහන්සේගේ සුවිශේෂ 이르දි බල 8ක් සඳහන් වෙන එක්තරා ගාථාවක් අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. අනිමා මහිමා පත්ති පාකම්මං ලග්හිමා තත්තා ඊසිතාච වසිතාච යත්ත කාමාව සායිතා. මෙතනදී බුදුරජාණන් වහන්සේගේ ඒ සුවිශේෂ 이르දි බලයන්හි අපේ බලමු පින්වත්නි, පළවෙනිම 이르දි බලය තමයි අනිමා කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේගේ මේ 이르දි ප්‍රාතිහාර්ය බලයන්හි අනිමා කියන ගුණයෙන් සඳහන් වෙන්නේ, අනිමා කියන මේ 이르දි බලයේ ස්වභාවය තමයි උන්වහන්සේට පුළුවන් තමන් වහන්සේගේ ශරීරයේ ඉතාම පුංචි ප්‍රමාණයට කුඩා කරන්න. තථාගත සම්බුදු සිරුර ඉතාම කුඩා කොටසකට පුංචියට උන්වහන්සේගේ ශරීරය පත් කරන්න පුළුවන්. මේ ස්වභාවයට කියනවා පින්වත්නි අනිමා කියලා. එතකොට ඒ කොච්චර කුඩාවට පත් කරන්න පුළුවන්ද කියලා කියනවනම්, බුදුරජාණන් වහන්සේගේ පොරවාගෙන සිටින ඒ උතුම් බුද්ධ චීවර, ඒ වගේම තථාගතයන් වහන්සේගේ පාත්‍රා ධාතුව සියල්ල සහිතව සම්බුදු සිරුර තුළ තියෙන සිවුරු පිරිකර සියල්ල කිසිවක් වෙනසක් නොවීම, ඒ සියල්ල සහිතවම
මේ චූටි අබ ඇටයක් ඇතුලේ උන්වහන්සේට සතර ඉරියව්වම පවත්වන්න පුළුවන් කියනවා. අනිමා කියන ඉරිදි ප්‍රාතිහාර්ය බලයට පත් වෙලා. එතකොට චූටි අබ ඇටයක් ගත්තම ඔබ දන්නවා මේ අබ ඇටේ ඇතුළට අඩුතරමේ කූඹියෙකුටවත් යන්න බෑ. එවන් ඒ චූටි අබ ඇටේ ඇතුලේ පින්වත්නි තථාගතයන් වහන්සේට පුළුවනි සිවුරු පිරිකර සියල්ල සහිතවම කිසිදු වෙනසක් නැතුව ඒ සම්බුදු සිරුරින් පුංචි අබ ඇටේ ඇතුලේ සක්මන් කරන්න පුළුවන්. ඒ පුංචි අබ ඇටේ ඇතුලේ සිටගෙන වැඩ ඉන්න පුළුවන්. ඒ පුංචි අබ ඇටේ ඇතුලේ වාඩි වෙලා හිඳීරියවෙන් උන්වහන්සේට භාවනාවෙන් වැඩ ඉන්න පුළුවන්. ඒ වගේ මේ චූටි අබ ඇටයක් ඇතුලේ උන්වහන්සේට සැතපෙන ඉරියව්වෙන් වැඩ ඉන්න පුළුවන්. මෙන්න මේ විදිහට සම්බුදු සිරුර කුඩා කොටසකටපත් කරන ඒ ආශ්චර්යමත් සම්බුදු ඉරිදි ප්‍රාතිහාර්ය බලයට කියන්නේ අනිමා කියලා. එතකොට දැන් තථාගතයන් වහන්සේට එවැනි තත්වයකටපත් වෙන්න පුළුවන් ස්වභාවය ගැන, ඒ අබෑටයක් තුල පවත්වන්න පුළුවන් ස්වභාවය ගැන වගේම පින්වත්නි සඳහන් වෙනවා තවත් කරුණක්. සාමාන්‍ය මිනිසෙකුගේ මේ ඇස්පිය ගහන, ඔබ දන්නවා ලොම් ගහක ඇහිපිය තියෙන ලොම් ගහ කොච්චර සියුම් චූටි මේ ලොම් ගහ තුල, තථාගතයන් වහන්සේට පුළුවනි පින්වත්නි උන්වහන්සේගේ චීවර සියල්ල සහිතව පාත්‍රා ධාතුවත් සහිතව උන්වහන්සේ සාමාන්‍ය ස්වභාවයෙන් වැඩ සිටිමින්ම කුඩා සිරුරකට ඉරිදි ප්‍රාතිහාර්ය බලයෙන් පත් වෙලා අර ඇහිපිය ලොම් රෝම ගහේ සක්මන් කරන්න තථාගතයන් වහන්සේට පුළුවන්. රෝම ගහ මත සක්මන් කරන තරමටම ඒ සම්බුදු සිරුර ඉතාම පුංචි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ආශ්චර්යමත් උන්වහන්සේ තුල තියෙනවා අනිමා නම් වූ ඉරිදි ප්‍රාතිහාර්ය බලයක්. ඉතින් මේ වැනි ඉරිදි ප්‍රාතිහාර්ය බලයකට පත් වෙන්න තථාගතයන් වහන්සේ භාග්‍යවන්තයි. පින්වත්නි, ඊතරා සිදුවීමක් සිහිපත් වෙනවා. තථාගතයන් වහන්සේට පමණක් මේ විදිහට උන්වහන්සේ සාසෘණ උන්වහන්සේ හැටියට කොපමණ අනිමා වශයෙන් මේ බුදු සිරුර කුඩා කරන්න පුළුවන්ද කියලා හිතනවා. ශ්‍රාවකයන්ට, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන්ටත් මේ වැනි ලක්ෂණ භික්ෂූන්ට පමණක් නෙමේ භික්ෂුණීන්ට පවා තිබුණා. දැන් එහෙම භික්ෂුණීන් අතර අපිට සිහිපත් වෙනවා උප්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ එක්තරා දවසක් පින්වත්නි අන්දවනේ භවනාවෙන් වැඩ ඉන්නකොට මාරයා මෙතෙන්ට එනවා. ඇවිල්ලා මාරයා කියනවා, ඔය තරුණ ජීවිතයේ නිකන් ඔය කැප කරගෙන බොරුවට මේ කැලේකට වෙලා විකාර කරන්නේ නැතුව ඔන්න ඔය අපි දෙන්න ගිහිල්ලා ජීවිතේ සතුටින් ගෙවමු කියනවා. ටිකක් සල්ලාල මිනිස්සෙක් වේශයක් මවාගෙන ඇවිල්ලා මේ කතා කරන යෝජනා කරනවා. ඔයා කැමති නැද්ද සුදු වගේ මොකක් හරි එම ඉතින් යෝජනාවක් ගේනවා. අපි යමුකෝ ගිහිල්ලා ටිකක් සතුටින් ජීවිතේ ගෙවමු. එතකොට මාරයා කියලා මේ අඳුරගත්ත උපලවන රහත් මෙහෙණින් වහන්සේ. ඉතින් උන්වහන්සේ කියනවා, කාමය කියන එක සම්පූර්ණයෙන්ම මම බමාරලා තියෙන දෙයක් නිසා ඒ කාමයට මගේ සිත නැවත ගේන්න කවදාක්වත් ඔබට බැහැ මාරයා කියනවා. කාමයට මාව පත් කරන්න, කාමයට ඇදලා දාන්න ඔබට කවදාක්වත් බැහැ මාරයා කියනකොට මාරයා කියනවා, ඉතින් ගෑනුන්ගේ මොලේ හැඳිමිටේ දිගයිනි කියනවා. ඔය කාන්තාවකගේ මොලේ හැඳිමිටේ දිගයි කියන කතාව සඳහන් වෙන්නේ ඔන්න ඔතෙන්දි. හැඳිමිටේ දිගයි කියලා මාරයා තමයි මේ ඉස්සෙල්ලා මේ කතාව කියන්නේ. ඒක තමයි ඔය සමාජයට එන්නේ පසු කාලීනව. එතකොට මාරයා කියනකොට හැඳිමිටක දිගයි කාන්තාවගේ මොලේ කියලා උත්පලවන්න රහත් මෙහෙණිය කියනවා, ඉරිදි ප්‍රාතිහාර්ය බලයට සතර ඉරිදි පාද වඩපු නුවණ ඔබට දකින්න හැඳිමිටේ දිග පෙන්නනවා මම, ඔබව මගේ මේ හැබැමෙ ඇස්සේ හංගලා කියනවා. එතකොට මාරයව උත්පලවන්නා තෙරණියගේ ඇහිබැමි අස්සට හංගන්න උත්පලවන්නා තෙරණියට පුළුවන් බව ඇය මතක් කරනවා. එතකොට පින්වත්නි, තවත් කෙනෙක්වත් ඉරිදි බලෙන් මේ විදියට සංගවන තරමට කුඩා කරන්න, කාන්තාවක් හැටියට පැවිදි ජීවිතයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වන උත්පලවන්නා රහත් මෙහිණියට පුළුවන් වුණා. ඉතින් තථාගතයන් වහන්සේගේ තියෙන ආශ්චර්යමත් ඉරිදි ප්‍රාතිහාර්ය බල ගැන අපිට විශේෂයෙන් කතා කරන්න හිතන්නවත් බෑ පින්වත්නි. උන්වහන්සේගේ උතුම් ඒ බුද්ධ ශරීරයේ චීවර පාත්‍රා සියල්ල සහිතවම අබෑටයක් ඇතුලේ සතර ඉරියව්වෙම පවත්වන්නට, මිනිස්සෙකුගේ
ඇහිපිය රෝම ගහක මත සක්මන් කරන්නටත් උන්වහන්සේට හැකියාව තියෙන තරමටම ඉතාම කුඩා තත්ත්වයටපත් කිරීමේ ඒ උතුම් ඉරිදි ප්‍රාතිහාර්ය බලයට කියන්නේ අනිමා ඉරිදි ප්‍රාතිහාර්ය බලය කියලා. එතකොට ඉරිදි බල 8න් පළවෙනි එක තමයි ඔය ඔබට මතක් කළේ. ඊට පස්සේ පින්වත්නි දෙවෙනි ඉරිදි ප්‍රාතිහාර්ය බලය තමයි මහිමා කියලා කියන්නේ. මහිමා කියන මේ ඉරිදි ප්‍රාතිහාර්ය බලය අර කලින් කිව්ව අනිමා කියන එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. බුද්ධ ශරීරය ඉතාම විශාල කිරීමේ හැකියාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ බුදු සිරුර විශාල කරන්න පුළුවන් ඉරිදි ප්‍රාතිහාර්ය බලය තථාගතයන් වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේට කරන්න සිද්ධ වෙච්ච තැන් තිබුණා. බුද්ධ ශරීරයේ විශාලව පෙන්වන්න සිද්ධ වෙච්ච තැන්. අපි ස්වභාවයෙන් බුදු සිරුර බඹයක පමණ උස ප්‍රමාණයක් සාකච්ඡා කරනවා. සමහර සූත්‍රවල සඳහන් වෙන විදිහට බඹයක උසක් කියලා. හැබැයි උන්වහන්සේගේ උස කිසිවෙකුට මනින්න බෑ. ඔය රජගහනුවරදී එක බ්‍රාහ්මණ 100 කෙනෙකුට ඕනුණා පින්වත්නි, උන්වහන්සේගේ සම්බුදු සිරුරේ උස කොච්චරක්ද කියලා බලන්න. මේ 100 බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ වඩිනවා කියලා දන්න ඒ පාර කිට්ටුවෙන් 100 මේ රියන් 60ක උසක් තියෙන දිග උණගහක් අල්ලගෙන හිටියා. හරියටම උස ප්‍රමාණය උන්වහන්සේගේ ළඟින් යනකොට මේ 100ට උණුනා මැනගෙන තථාගතයන් වහන්සේ එතන ළඟින් යනකොට උණගහේ මැනගෙන මෙන්න මෙච්චරයි කියලා හරියටම උස ගාන තීරණය කරගන්න. පව් ඉතින් අහිංසක ආසාව. මේ 100 මේ උණරිට පාරයිනේ තියාගෙන හිටගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින තැනින් 100 දැක්කේ මේ උණගහ තථාගතයන් වහන්සේගේ දනහිස් ප්‍රමාණයට තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේ දනහිස් මට්ටමට 100 අල්ලන් ඉන්න උණගස තියෙන විදිහට 100ට පේනවා. ඒක අනිත් අයට නෙමේ ඒ අල්ලගෙන ඉන්න 100ට පේනවා. තථාගතයන් වහන්සේ එපමණ උසකින් දැනුණ මේ 100ට. ඊට පස්සේ මෙයා කල්පනා කරා උන්වහන්සේගේ ශාරීරියේ උස හරියටම මැනගන්න ඕන හින්දා මෙයා පහුවදා මොකද කරන්නේ? අර වගේ උණගස් දෙකක් එකට බැඳලා ගැට ගහලා තියාගෙන හිටියා පාරේ. ඉතින් තථාගතයන් වහන්සේ උණගස් දෙකට උඩින් තමන් වහන්සේගේ ඒ තවත් උණගස් දෙකක් තියලා මැනගන්න පුළුවන් මට්ටමක දැනෙන විදිහේ උස ප්‍රමාණකින් උන්වහන්සේගේ ශරීරය මහත් කරලා විශාල කරලා මේ 100ට පෙනෙන්න සලස්වනවා එතනින් වඩිනකොට. එතකොට පින්වත්නි මේ කියන්නේ මහිමා කියන උන්වහන්සේගේ ඉරිදි බල ස්වභාවය. ඒ ඥානය මෙතන උණගස් මේ විදිහට කීපෙ තියෙනකොට ගෙනල්ලා තියාගෙන අල්ලගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ බ්‍රාහ්මණ 100කින් ඈ බ්‍රාහ්මණේ මොකද්ද මේ ඔබ කරන්නේ කියලා. එතකොට කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රමාණය මැනගන්න ඕනුණා කියලා. ඉතින් තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ 100ට කියනවා බ්‍රාහ්මණය මම සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් දහම් පුරාගෙන මාගේ ප්‍රමාණය කාටවත් තථාගතයන් වහන්සේගේ ප්‍රමාණය එහෙම ගැනගන්න මැනගන්න පුළුවන් වෙන්න නෙමෙයි කියලා තථාගතයන් වහන්සේ අප්‍රමාණයි බ්‍රාහ්මණය කියලා කියනවා. උන්වහන්සේගේ ඒ අප්‍රමාණ ස්වභාවය උන්වහන්සේගේ තියෙන ශරීරයේ තියෙන ප්‍රමාණය මැනගන්නවත් ඒ 100ට බැරි වුණේ පින්වත්නි මේ මහිමා කියන ඉරිදි ප්‍රාතිහාර්ය ආශ්චර්යමත් බලයත් එක්ක. ඒ ඔය සිද්ධියට සමාන තව හරි අපූර්ව සිදුවීමක් සිද්ධ වෙනවා. ඔබ දන්නවා මාතෘ දිවරාජයාට ධර්මයේ දේශනා කරන්න අභිධර්මයේ දේශනා කරන්න උන්වහන්සේ තීර්ථක දමණයෙන් පස්සේ වඩිනවනේ යමක ප්‍රාතිහාර්ය පාලා. ඊට පස්සේ මේ 7 වස උන්වහන්සේ වැඩ ඉන්නේ තවතිසා දෙව්ලෝ බව ඔබ දන්නවා. ඒ අවස්ථාවේ සිදුවෙනවා හරි අපූර්ව සිදුවීමක්. සක්‍ර දේවේන්ද්‍රයා තථාගතයන් වහන්සේව දැක්කට පස්සේ කල්පනා කරනවා තථාගතයන් වහන්සේ පඬුකම්බල සෛලාසනයේ වස් වැඩ සිටියොත් එයාට හිතෙනවා මේකේ වස් වැඩලා උන්වහන්සේ මේ පඬුකම්බල සෛලාසනයේ වැඩ ඉන්නවා නම් මේ පඬුකම්බල සෛලාසනය මහා විශාල එකක් යොදුන් 60ක් දිගයි ඒ වගේම පළලින් 50 යොදුනක් තියෙනවා ඝන ප්‍රමාණෙන් 15 යොදුනක් ඝනයි මේ ආසනේ. තථාගතයන් වහන්සේ මෙහි වැඩ ඉනකොට තව කෙනෙකුට අත තියන්න ඇති වෙන්න තව කෙනෙකුට මෙතන මේ අල්ලන්නවත් බැරි වෙන විදිහට උන්වහන්සේ මේකේ වැඩ ඉනවා නම් තමයි සුදුසු. මෙහෙම හිතලා සක්‍ර දෙවියන් මේ වෙලාවේ පින්වත්නි කල්පනා කරනවා උන්වහන්සේ වැඩ ඉද්දී ආසනේ ගොඩක් හිස්ව පේනවනේ.
මොකද්ද කරන්නේ කියලා සක්‍ර දෙවියන් කල්පනා කරනකොට තථාගතයන් වහන්සේ දකිනවා සක්‍ර දෙවියන්ගේ හිත. ඊට පස්සේ උන්වහන්සේ තමන් වහන්සේගේ දෙපොට සිවුර අරගෙන හතරට නවලා 60 යොදුන් සෛලාසනයේ මත මේ සිවුර එලනවා. එතකොට සිවුර එළුවට පස්සේ සාමාන්‍යයෙන් දැන් ඔය අපි පොරවන සිවුරක් අරගෙන පොඩි පුටුවකට එළුවට පස්සේ මුළු පුටුව පුරාම සිවුර වැහෙනවා වගේ තථාගතයන් වහන්සේගේ මේ සංගල සිවුර දෙපොට සිවුර එළුවට පස්සේ පින්වත්නි උන්වහන්සේගේ ඒ සීවරයට මුළු පඬුකම්බල සෛලාසනයම වැහෙනවා. දැන් වැහුණාට පස්සේ සක්‍ර දෙවියන්ට හිතට පොඩි සතුටක් දැනුණා. සක්‍ර දෙවියන් හැබැයි එතෙන්දී ආයි කල්පනා කරනවා චීවරයෙන් සෛලාසනය සම්පූර්ණයෙන් වැහුවට තථාගතයන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේව පුංචියට පෙනේවිනේ කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ පින්වත්නි 60 යොදුන් ආසනයේ පුරාම මහිමා කියන මේ 이르දි ප්‍රාතිහාරේ බලයෙන් වැඩ ඉන්නකොට මුළු පුටුව පුරාවටම උන්වහන්සේගේ පොරවාගෙන සිටින චීවර, උන්වහන්සේගේ පාත්‍රා ධාතුව ආදී මේ සියල්ල සහිතව මේ පැවිදි ජීවිතයට අදාළ ඒ පරිස්කාර කිසිවක්ම අඩුවක් වැඩියක් කිසිවක් නොවි ස්වභාවයෙන් උන්වහන්සේ වැඩ ඉන්න ස්වභාවයෙන්ම අර 60 යොදුනක විශාල ආසනය තුළ උන්වහන්සේ වැඩ හිටියේ මේ සාමාන්‍ය පොඩි පුටුවක කෙනෙක් වැඩ ඉන්නවා හා සමානම, ස්වාමීන් වහන්සේ නමක් පුටුවක වැඩ ඉන්නවා හා සමානවම එහෙම වෙනසක් කිසිවක් නොවෙන්නේ. ඒ කියන්නේ පුටුවේ විශාලත්වය තේරෙන්නේ නැති වෙන විදිහට උන්වහන්සේ පුටුව මත බොහොම සුවසේ පහසුවෙන් වැඩ ඉන්නවා. දැන් එතකොට මේ පඬුකම්බල සෛලාසනයේ වැහෙන විදිහට උන්වහන්සේගේ වැඩ සිටීම සිද්ධ කරන්න අන්න එදා පින්වත්නි මහිමා කියන ඒ 이르දි ප්‍රාතිහාර්ය බලයෙන් උන්වහන්සේට ප්‍රයෝජන ගන්න ලැබිච්ච තැන. එතකොට අපිට පේනවා තථාගතයන් වහන්සේගේ සම්බුදු සිරුර තාම පුංචි කුඩා කිරීමේ 이르දි ප්‍රාතිහාර්ය බලයත්, ඒ වගේම විශාල කිරීමේ 이르දි ප්‍රාතිහාර්ය බලයත් උන්වහන්සේ සතුව තිබුණා. මේ උන්වහන්සේගේ ආශ්චර්ය භාග්‍යවන්ත අද්භූත ඥාන ලක්ෂණවල කරුණු. ඒ වගේම පින්වත්නි උන්වහන්සේගේ තියෙන මේ ආශ්චර්ය 이르දි බල අටේ තුන්වෙනි ආශ්චර්ය බලය තමයි පත්ති කියලා කියන්නේ. මේ පත්ති කියන ආශ්චර්ය 이르දි බලයේ ස්වභාවය තමයි උන්වහන්සේට ඕනම දුරක් ක්ෂණයකින් පුංචි මේ මොහොතකින් ඕන දුරක් වඩින්න පුළුවන්. ඒ දුර සීමාවක් නැහැ. තථාගතයන් වහන්සේට වඩිනා වූ ඒ දුර සීමාවක් නැතුව ඕනෑම දුරකට ක්ෂණයකින් වඩින්න පුළුවන් 이르දි ප්‍රාතිහාර්ය බලයට කියන්නේ පත්ති කියලා. තථාගතයන් වහන්සේට දෙව්ලොවටද බඹලොවටද ඕනෑම සක්වලකටද ඕනෑම සක්වලකට උන්වහන්සේට එක ක්ෂණයකින් වඩින්න පුළුවන්. එක අවස්ථාවක පින්වත්නි බුදුරජාණන් වහන්සේ උක්කට්ටා කියලා ජනපදයක සුභග කියන කැලේ වැඩ ඉන්නකොට උන්වහන්සේට බක බ්‍රහ්මයාව දමනය කරන්න අවශ්‍ය වෙනවා. මේ වෙලාවේ බක බ්‍රහ්මයා දමනය කරන එක මජ්ක්‍ධිම නිකායේ එකේ තියෙනවා බ්‍රහ්ම නිමන්තික කියන සූත්‍රය. බ්‍රහ්මයාන් දමණයට උන්වහන්සේ වැඩම කරපු ඒ අපූරු සිදුවීම, ආශ්චර්යමත් සිදුවීම, උන්වහන්සේ අර සුභග කැලේ වැඩ ඉන්න වෙලාවේ බක බ්‍රහ්මයා ඉන්න බඹලොවට ශක්තිමත් මිනිසෙක් අතක් හකුලල දිගාරන තරම් ඉතාම පුංචි වෙලාවක වැඩම කරනවා. එතකොට උන්වහන්සේට ඒ වගේ ඕනෑම දුරකට ක්ෂණයක වඩින්න පුළුවන් ඒ හැකියාවට තමයි පත්ති කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ එවැනි ආශ්චර්යමත් අද්භූත 이르දි ප්‍රාතිහාර්ය බලයන් තියෙද්දී උන්වහන්සේ සමහර වෙලාවට ඒ 이르දි ප්‍රාතිහාර්ය බලය අවශ්‍යම තව කෙනෙකුගේ හිතසුව පිණිස පාවිච්චි කළා මිස තමන් වහන්සේගේ ශාරීරියේ තියෙන පහසුව වෙනුවෙන් තමන් වහන්සේට පුද්ගලිකව උවමනාවකට කවදාක්වත් උන්වහන්සේ පාවිච්චි කරලා නැහැ. ඔබ දන්නවා උන්වහන්සේ සමහරලාවට බොහෝ දෙනාට හිතසුව පිණිස වැඩම කරනකොට ඉතින් ඔය පත්ති කියන 이르දි ප්‍රාතිහාර්ය බලයෙන්ම උන්වහන්සේ හැම තැනටම ෂණේකින් වඩින්න තිබුණා. එහෙම ෂණේකින් වැඩම කරමින් උන්වහන්සේට බොහෝ ධර්මයේ කියා දෙන්න තිබුණා. හැබැයි පින්වත්නි එහෙම නිකන් අමුතු විජ්ජාකාරයෙක්ගේ ස්වභාවයෙන් උන්වහන්සේ වැඩ හිටියේ නැහැ. සාමාන්‍ය ස්වභාවයෙන් සාමාන්‍ය මනුස්ස රත්නයක් උතුම් මනුස්ස රත්නයකගේ ස්වභාවය තුළ මනුස්ස ශරීරයකින් පහින් වැඩම කරන දුර ප්‍රමාණය ගෙවමින් උන්වහන්සේ වැඩියා. දැන් බලන්න අද අපිට සමහරලාට තමන්ට තියෙන බලය සීමාවටත් වඩා පාවිච්චි කරන්න උත්සාහ කරන මිනිස්සු ලෝකේ කොච්චර පේනවද? එතකොට මේ පත්ති කියන 이르දි ප්‍රාතිහාර්ය බලෙන්
උන්වහන්සේට හැම වෙලාවෙම පිණ්ඩපාත ටික කරගනිද්දි පවා හැම දෙයක්ම උන්වහන්සේට එහෙම කරන්න හැකියාව තිබුණත් අපිට පේනවා පින්වත්නි, උන්වහන්සේ තමන් වහන්සේට තියෙන සුඛය පිණිස කිසිම දවසක ඒ 이르දි ප්‍රාතිහාර්ය බලය පාවිච්චි කරලා නැහැ. නැසිතාම සුළු අවස්ථාවන් වලට තමයි මේ 이르දි ප්‍රාතිහාර්ය බලයෙන් පත්ති කියන ස්වභාවය තුළ ඒ පත්ති කියන 이르දි බලයෙන් ක්ෂණයකින් බොහෝ දුර වැඩම කරමින් කාට හරි හිතසුව පිණිස දෙයක් කරන්න තියෙන තැනකදී හැසිරුණේ. ඉතින් ඔයගේ අවස්ථාවන් බොහෝ තියෙනවා දේශනවල. බෝධනේය ජනං දිස්වා සත සහස්සේපි යෝජනේ කනේන උපගන්තුවාන බෝධේති තං මහාමුනි කියලා බුදුවංශ පාලී සඳහන් වෙනවා. ඒ මහාමුනීන්ද්‍ර තථාගතයන් වහන්සේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කවුරු හරි කෙනෙක් දැක්කොත් එහෙම ඒ කෙනා වෙනුවෙන් යොදුන් ලක්ෂයක් හරි ෂණේකින් උන්වහන්සේට පුළුවන් කනේන උපගන්තුවාන ෂණේකින් හරි උන්වහන්සේට වැඩම කරලා ඒ ධර්මය අවබෝධ කරවන්න පුළුවන්. අර උනරිට උඩදී ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයව අපිට මතක් වෙනවා. ඊට පස්සේ අභූත චෝදනාවකට උලේ හිටවලා තිබ්බ ස්වාමින්වහන්සේ නමකට ක්ෂණයකින් එතෙන්ට වැඩම කරලා ධර්මයේ කියා දුන්න හැටි මතක් වෙනවා. මෙවැනි සිදුවීම් ගණනාවක් බුද්ධ දේශනා තුල තියෙනවා. ඒ කෙනාට ඒ ධර්මයේ කියන්න ඕන අවස්ථාවට උන්වහන්සේ ක්ෂණයකින් එතෙන්ට වැඩම කරපු සිදුවීම් බොහෝ තියෙනවා. මේ පත්ති කියන ඒ ආශ්චර්යමත් 이르දි ප්‍රාතිහාර්ය බලයෙන් ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේට අනිමා මහිමා පත්ති කියන මේ 이르දි බල තුනත් එක්කම තව අපිට තියෙනවා 이르දි බල පහක් සාකච්ඡා කරන්න. බුදුරජාණන් වහන්සේට ඒ 이르දි බල 8 හතරවෙනි 이르දි ප්‍රාතිහාර්ය බලයේ උනේ මොකද්ද? උන්වහන්සේට තිබුණ පින්වත්නි පාකම්ම කියලා 이르දි ප්‍රාතිහාර්ය බලය. මේ පාකම්ම කියන 이르දි බලයෙන් උන්වහන්සේට නොඑක් රූපයන් දිය ගිනි සුලං මේ වගේ නොඑක් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. හිතපු ගම අය සිතන පමාවෙන් උන්වහන්සේට ඒ ඕනෑම දෙයක් නිර්මාණය කරන්න පුළුවන් විවිධාකාර රූප. එතකොට මෙවැනි බොහෝ දේ උන්වහන්සේට නිර්මාණය කරලා කාවහරි දමනය කරන්න අවශ්‍ය වෙච්ච තැනකදී ඒ දේ කරන්න පුළුවන්. දැන් මේක පාකම්ම කියන මේ වගේ ගිනි දිය සුලං ආදී නොඑක් දේවල් නිර්මාණය කරන්න පුළුවන් ස්වභාවය සාමාන්‍යයෙන් ඔබ දන්නවා තවත් කියන්නේ ශ්‍රාවකයන්ටත් තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේට ඒක අසීමිතයි. නොපමාවෙන් කිසිම ප්‍රමාදයක් නොවේ ඕනෑම රූපයක් මවන්න පුළුවන්. ඉතින් මේ තවත් 이르දි ප්‍රාතිහාර්ය බලය දැන් අර දෙවනි සංගායනාව සිද්ධ වෙනකොට පින්වත්නි රහතන් වහන්සේලාත් එවැනි මවපු තැන් තියෙනවා. ඔබ අහලා තියනවද දන්නේ මේ වෙලාවේ දෙවනි සංගායනාව සිද්ධ කරන්න රාජ්‍ය අනුග්‍රහය ගන්න හරි අමාරු නා. සාමාන්‍යයෙන් මේ බුද්ධ ශාසනය තුල සංගායනාවක් සිදු කරනකොට රජෙකුගේ අනුග්‍රහය අත්‍යවශ්‍යමයි. හේතුව තමයි රජු යමක් සම්මත කළොත් තමයි ඒක රටේ සම්මත දෙයක් හැටියට බලපාන්නේ. ඉතින් ධර්මයේ අධර්මයේ ගැන කතා කරනකොට රාජ්‍ය නායකයා විසින් මෙන්න මේක ධර්මයක් කියලා අනුමත නොකරන්නට ඒක රටේ සම්මතයක් බවට පත් වෙන්නේ. රටේ සම්මත වෙන්නේ රටේ නායකයා විසින් සම්මත කරන දේ. ඉතින් එතකොට දැන් සංගායනාවකින් සිද්ධ කරන්නේ මේ ධර්මයක් මේ අධර්මයක් මේ විනයක් මේ අවිනයක් කියලා මේක ධර්මයේ අධර්මයේ වෙන් කරලා තෝරලා ධර්මයේ මතු කරන එක විනය මතු කරන එක. ඉතින් ඒක මතු කරනකොට එතන අනිවාර්යයෙන්ම රාජ්‍ය නායකයා ඒ වෙලාවේ පින්වත්නි ඒ සම්මත කරන එක ඒක සත්‍යයි කියලා රටේ සම්මතයක් හැටියට පිළිගන්න අවස්ථාවක් වුණොත් ඒක රටට ඒ වෙලාවේ සත්‍ය සම්මතයක් හැටියට අපි මේ බුද්ධ ශාසනය තුලත් පිළිගන්නවා. ඒ නිසා හැම සංගායනාවකටම රජෙකුගේ රාජ්‍ය අනුග්‍රහය ඕනේ. රජුගේ මූලිකත්වයෙන් ඒක කෙරෙන්න ඕනේ. නමුත් දෙවෙනි සංගායනාව කාලේ වෙනකොට වජ්ජිපුත්‍ර කළා කියලා කියන ඔය අධර්මවාදී කොට්ටාසය තමයි හැම වෙලාවෙම මෙතන බලවත් වෙලා හිටියේ. ඉතින් අධර්මවාදීන් මෙතන බලවත් වෙලා වැඩ කරනකොට ස්වාමින්වහන්සේලාට රහතන් වහන්සේලාට ප්‍රශ්නයක් තිබ්බා. මේ සංගායනාව කළත් අන්තිමට මේ අධර්මවාදීන් රජුත් එක්ක එකතු වෙලා මේකට විරුද්ධව යමක් සම්මත කරන්න පුළුවන්. ඒක නොවෙන්න රහතන් වහන්සේලා රජතුමාගේ මාලිගාවට අර මේ ආකාරයේ ගින්නක් මවනවා. මුළු මාලිගාවම ගින්නෙන් දැවෙන විදිහට මවනවා. මවලා ගිනි ජාලාවක් ඇවිලෙනවා වගේ රජතුමා දැන් යහන් ගබඩාවෙ ඉන්නකොට රජතුමාට පේන රජතුමා මාලිගාවෙන් එළියට වෙලා බලනකොට හැම තැනම ගිනි ගන්නවා. රජතුමා හොද්දටම කලබල වෙනවා, බය වෙනවා.
ඊට පස්සේ බේරගන්න කවුරුත් ඉන්නවද කිය කිය හොයනකොට කිසි කෙනෙක් රජතුමාට මේ වෙලාවේ එකපාරට පේන්නේ. මේ මාවුපු රහතන් වහන්සේ රජතුමාට දැන් මේ වෙලාවේ පේනවා. පේනකොටම රජතුමා කියනවා, "අනේ ස්වාමීනි, මාව බේරගන්න ඔබ වහන්සේ කැමැති විදිහකට කියන දෙයක් කරන්නම්." "අනේ ස්වාමීනි, මාව බේරගන්න" කියලා දැන් කෑ ගහනවා. ඒ වෙලාවේ රහතන් වහන්සේට ඕනුනේ මෙහෙම බය කරලා සංගායනාවට ගෙන ගන්න නෙමෙයි, රජතුමාට පණිවිඩයක් දෙන්න. නැතුව රහතුන් එහෙම බය කරලා මේ අර නිකන් පාතාලෙන් ඇවිල්ලා වගේ බය කරලා වැඩ ගන්න එහෙම කටයුතු කරන්නේ නැන්නේ රහතන් වහන්සේලා. මේ වෙලාවේ උන්වහන්සේ දෙනවා පණිවිඩයක්. මොකද්ද? "රජතුමනි, ඔබ මේ ගින්නට බයයි නේද?" කියලා අහනවා. "අනේ ස්වාමීනි, බයයි, මාව දැවෙයි, මාව ඉක්මනට බේර ගන්න ස්වාමීනි" කියනකොට කියනවා, "රජතුමනි, ඔබ මේ දැවෙනා මේ ගින්න, මේ ගින්නේ දැවෙනවා කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. රජතුමනි, ඔබ කොයි වෙලේ හෝ ජීවිතය අත්හැරෙනවද? ඒ අත්හැරුණ සැනින් ඔබ මීට වඩා මහා දැවෙන නිරේ ගින්නක හසු වෙලා ඉන්නවා කියලා ඔබ දකින්නේ රජතුමනි. මේ ගින්න වගේ නෙමෙයි ඒ ගින්න. ඒ නිසා ඔබ දැනටත් දැවෙනා ගින්නක උරුමකාරයෙක් වෙලා ඉන්න. ඔබ මේ ගින්න නිවා ගන්න දරන උත්සාහය ඒ ගින්න නිවා ගන්න කිසිම උත්සාහ ගැනීමක් නැහැ. ඒ නිසා ඒ නිරේ ගින්න නිවා ගන්න ඔබ අනිවාර්යෙන්ම අධර්මයට උදව් කරන එක නවත්තන්න රජතුමනි" කියලා අවබෝධය ඇති කරවනු. රජතුමා ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ ගැන පහදිනවා, උන්වහන්සේගේ අනුශාසනාවට සවන් දෙනවා. ඒ 이르දි ගින්න නවත්තලා රහතන් වහන්සේ රජතුමාව අවබෝධයකට පත් කරනවා. මේ අවබෝධයට පත්කලේ බය කරලා රජතුමාගෙන් ප්‍රයෝජනයක් ගන්න නෙමෙයි, රජතුමාගේ හිතසුව පිණිස. නැත්තම් රජතුමා නිරේ උපදිනවා. එතකොට රජතුමාගේ හිතසුව පිණිස වගේම රටවාසී ලෝකවාසී හැම දෙනාටම යහපත පිණිස රජතුමාව ධර්මයට ගත්තා. අරගෙන සංගායනාව සිද්ධ කළා. එනිසා අපි දන්නවා රටක නායකත්වයක් හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ චිරස්ථතියට පැවැත්මට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි රහතන් වහන්සේලා එපමණ වෑයම් දරන්නේ. තේතෙන්දිත් පේනවා ඒ රහතන් වහන්සේට අවශ්‍ය තැනක් ආව ගින්න මවන්න උන්වහන්සේක කළා. ඒ වගේ පින්වත්නි, තථාගතයන් වහන්සේ යම් තැනකදී නානා රූප මවනවා නම් විවිධ ගිනි හෝ දිය හෝ සුළං හෝ යමක් මවනවා නම් ඒවා මවන්නේ තථාගතයන් වහන්සේගේ ජීවිතයේ යහපතකට නෙමෙයි, උන්වහන්සේ හැමතිස්සෙම තව කෙනෙකුගේ යහපතට. ඒකට තමයි කියන්නේ පාකම්ම 이르දි බලය කියලා. එතකොට ඔය හතරවෙනි 이르දි ප්‍රාතිහාර්ය බලය. ඊට පස්සේ පින්වත්නි, පස්වෙනි 이르දි ප්‍රාතිහාර්ය බලය තමයි ලගිමා කියලා කියන්නේ. ලගිමා, මේ 이르දි ප්‍රාතිහාර්ය බලයෙන් කියන්නේ මොකද්ද? තමන් වහන්සේගේ සිත හා සමාන විදිහට කය සැහැළු කරගන්න. ඒ කියන්නේ දැන් ඔබ දන්නවා මේ සිතට බොහොම වේගයෙන් ගමනක් යන්න පුළුවන්. අපි ඕන කෙනෙකුට මේ හිතින් විවිධ තැන්වලට යන්න පුළුවන්. මේ ඉන්න ගමන් එකපාරටම හිතින් තව තැනකට යන්න, වෙන වැඩක් කරන්න, බොහොම වේගවත්ව කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ දැන් කය ක්‍රියා කරවන්න බෑනේ. අපි දැන් මෙතන ඉන්න ගමන් එකපාරටම අපිට දඹදිව ගිහිල්ලා දඹදිව වන්දනා කරපු අයට පුළුවන් දැන් මේ වෙලාවේ ඉන්නේ ඔබේ නිවසේ වුණාට ඔබට හිතින් ආපහු බුද්ධගයාවට ගිහිල්ලා එන්න පුළුවන්. එතකොට ඒක හිතින්, කයින් ඔබට ඒක කරන්න බෑ. එකපාරට ඔබ කය බුද්ධගයාවට ගෙනියන්න නම් ඔබට ඒකට සෑහෙන කාලයක් ගත වෙනවා. ඔබ දැන් ඉන්නේ මේ නිවසේ, අපි හිතමු එක කොළඹ කියලා. ඔබට අනුරාධපුර රුවන්වැලි සෑය ළඟට යන්න ඕන නම් ඔබ සිතින් මේ මොහොතේම රුවන්වැලි සෑය ළඟට යන්න පුළුවන්. හැබැයි පින්වත්නි, කය රුවන්වැලි සෑය ළඟට ගෙනියන්න ඔබට ලොකු වෑයමක් දරන්න, ලොකු කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ කය සිතේ තත්ත්වයට වඩා ගොඩාක් ඕලාරිකයිනේ. තථාගතයන් වහන්සේට පුළුවනි සිත හා සමාන විදිහට ලැහැල්ලු කරගත්තු ස්වභාවයකට මේ කයත් පත් කරන්න. අන්නේ කයත් සිත වගේම තත්වයකට පත් කරගෙන වේගවත් බවට පත් කරන්න පුළුවන්. සිතේ තියෙන වේගවත් බවට. එතකොට තථාගතයන් වහන්සේට පොළොවේ වගේම ආකාශයේ වැඩම කරන්නත් පුළුවන්. ඕන ආකාරයකට ඉරියව් පවත්වගෙන දිව්‍ය ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙකට ෂැනින් උන්වහන්සේට වැඩම කරන්න පුළුවන්කම තියෙන්නේ කයත් සිත හා සමාන තත්වයකට පත් කරලා. සිත හා සමාන වේගවත් තත්වයකට පත් කරලා. එතකොට මේ වෙලාවේ අපිට අර සාමාන්‍යයෙන් අපි කියන්නේ පහළ වුණා කියලා. දැන් මෙතන රුවන්වැලි සෑය අපේ හිත මේ වෙලාවේ පහළ කරන්න පුළුවන්. ඒ වගේ කයත් රුවන්වැලි සෑය පහළ කරන්න පුළුවන් නම් ඒ තත්වයටපත් වෙන්න පිංවත්නි ලගිමා කියන 이르දි බලයත් එක්ක. ඔන්න තථාගතයන් වහන්සේගේ පස්වෙනි මේ 이르දි බල අට තුල පස්වෙනි බලය. ඊට පස්සේ උන්වහන්සේ තුල තියෙනවා තවත් ආශ්චර්යමත් ලක්ෂණයක්.
ඉරිදි ප්‍රාතිහාරය බලයන් අතරේ හයවෙනි අසිරිමත් බලය තමයි ඊසිතා කියලා කියන්නේ. ඊශ්වර භාවයක්. ඊශ්වර භාවය කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් දන්නවනේ ඔබ, කියන්නේ ඊශ්වර කියන අද ඇහෙනකොටම ලෝකයේ මැවුම්කාර ස්වභාවයක් ඔබට දැනෙනවානේ, ලෝකයේ බලවතා වගේ. දැන් අපි දන්නවා මේ සිත සම්බන්ධව මේ සිත තමාගේ වශයෙන් අපි සලකනවා. මගේ හිත මට ඕන දේ මම මේ වෙලාවේ හිතනවා කියලා. ඒ කියන්නේ අපිට අපේ වසඟයට අපි හිත අරගන්න. මම මේ වෙලාවේ මගේ හිතින් බුදුගුණ හිතනවා. මම මේ වෙලාවේ මගේ හිතින් මෛත්‍රී අරමුණක් හිතනවා. තමන්ට තමන්ගේ සිත කැමති පරිදි තමන්ගේ වසඟය තුළ හසුරවන්න තමන්ගේ සිත තමන්ට පුළුවන්කම තියෙනවා. දැන් අපිට එහෙම පුළුවන් වුණාට ලෝකයේ ඒ තත්ත්වයට පත් කරන්න අපිට බෑනේ. තමන්ගේ සිත තමන්ට ගන්න ඕනනම් මේ වෙලාවේ මම මේ මෙතනදී ඔන්න හිතනවා අට්ටික සංඥා වඩන්න ඕනි කියලා. අට්ටික සංඥා වඩන්න පටන් ගන්නවා. එතකොට හිත අපිට ඕන තැනට, දැන් හිත ආපහු දුවන බවත්, හැබැයි අපි හිත අපි මෙතෙන්ට ගේනවනේ. තමන්ට ඕන තැනට හිතට අරමුණක් දීලා මේ හිත මේක මන් දැන් හිතනවා කියලා හිතන්න පුළුවන්කම තියෙනවා. ලෝකයේත් ඒ තත්වයට පත් කරගන්න උන්වහන්සේ සමර්ථයි පින්වත්නි. මේකට කියනවා ඊශ්වර භාවයට පත් කරන ඊසිතා කියලා. ඒ තත්වයට පත් වෙනකොට මනුස්ස දේව බ්‍රහ්මමේ ඕනම කෙනෙක් තථාගතයන් වහන්සේ ඉදිරියට ආවට පස්සේ ඒ ඕන කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඉතා ගෞරව බහුමානයට උන්වහන්සේව ලක් වෙනවා. උන්වහන්සේ ඊශ්වර භාවයෙන් තමන්ට ඉරිදි ප්‍රාතිහාර්ය බලයකින් උන්වහන්සේට පුළුවන් සිත හා සමානවම ලෝකයක් ස්වවශයෙන් පත් කරගන්න. ඉතින් මේ ලක්ෂණ හැම වෙලාවෙම උන්වහන්සේ එහෙම ඒවෙන් ප්‍රයෝජන ගනිමින් අර බලය පෙන්වන්න ගියපු කෙනෙක් නෙමෙයි තථාගතයන් වහන්සේ කවදාක්. එතකොට ඉරිදි ප්‍රාතිහාර්ය බල 8වෙනි එක තමයි පින්වත්නි වසීතා කියලා කියන්නේ. ධ්‍යාන සමාපatti වලට උන්වහන්සේ සමවදිනකොට තමන් වහන්සේට වසීකృత කරගෙන ධ්‍යාන කැමැති පරිදි තමන්ට ඕන වෙලාවට තමන්ට ඕන පරිදි සමවදින්නත් තමන්ට ඕන කැමැති වෙලාවකට ඒ සමාපත්තියේ නැගී සිටින්නත් පුළුවන්කම තියෙනවා තථාගතයන් වහන්සේට. ඒකට කියන්නේ වසීතා කියලා. මෙන්න මේ ස්වභාවය උන්වහන්සේට තියෙන නිසා අපි දන්නවා තථාගතයන් වහන්සේගේ ජීවිතේ ඇතැම් වෙලාවට උන්වහන්සේ ධ්‍යාන සාමාන්‍ය ධ්‍යාන නෙමෙයි නිරෝධ සමාපත්තියට පවා උන්වහන්සේට කැමති වෙලාවට සමවැදුණා. කැමති වෙලාවට උන්වහන්සේ නිරෝධ සමාපත්තිය නැගී සිටියා. සාමාන්‍යයෙන් දැන් රහතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියකට සමවැදුනම දින 7ක කාලයක් උන්වහන්සේ නිරෝධ සමාපත්තියේ වැඩ ඉන්නවා. එතකොට පින්වත්නි, ඇතැම් වෙලාවට සමහරු උන්වහන්සේ නිරුද්ධ කරලා නිසා අපි ගියවර ඔබට වැඩසටහනේදී සිත්නේ තසපෙදි කිව්වා ආස්වාස ප්‍රාස්වාස පවා නිරුද්ධ කරනවා පන පිටින්ම මේ නාඩි පවා වැටෙන්නේ නැතුව සම්පූර්ණම ආස්වාස ප්‍රාස්වාසම නිරුද්ධ කරලා නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්න හැකියාව තියෙනවා ඒ නික්ලේශී තත්ත්වයට පත් වෙච්ච රහතුන්ටත් සමහර අනාගාමී ශ්‍රාවකයන්ටත්. එතකොට ඒ විදිහට දැන් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්න ඇතැම් රහතුන්ව ගිනි තියලා තියෙනවා මිනිස්සු ඇවිල්ලා. ඔය සංජීව කියන රහතන් වහන්සේ, උන්වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ ඉන්නකොට මේ මිනිස්සු ඇවිල්ලා බැලුවා, උන්වහන්සේ දැන් ඊයේ හිටියා මෙතන, මේ අදත් ඉන්නවා මිනිස්සු දවස් කීපයක් උන්වහන්සේ නොසෙල්වීම ගහයට වැඩිනවා බලනවා. බලෝ උන්වහන්සේට කිසිම ආහාරයක් හොයාගන්න පිණ්ඩපාතේ වඩින්නෙත් නෑ, උන්වහන්සේ කිසිම මේ හැලහොල්මනක් නෑ. ඊට පස්සේ ගිහිල්ලා බලනකොට හුස්ම වැටෙන්නෙත් නෑ. ආස්වාස ප්‍රාස්වාස නිරුද්ධ කරපුවක් මිනිසු දන්නේ නැහැ. මිනිසු හිතන හුස්ම වැටෙන්නේ නැති හින්දා මේ හාමුදුරු අපවත් වෙලා කියලා. ඊට පස්සේ පිදුරු ගොඩක් ගොඩ ගහලා ගිනි තියලා තියෙනවා. නමුත් පින්වත්නි, එහෙම ගිනි තිබ්බත් උන්වහන්සේ එතනින් සමාපත්තිය නැගිටින්නේ නැහැ. උන්වහන්සේ දින 7ම ගිහිල්ලා තමයි දැවුනේත් නැහැ. අර ගිනි තිබ්බට පස්සේ ගින්න දැවිලා ගිහිල්ලා අලු ටික ඉතුරුණා. හරියට ඔබ හිතන්න, කළු ගලක් තියෙන තැනක ගිනි ගොඩක් ගොඩ ගැහුවාට පස්සේ හොඳ ලොකු කළු ගල් තලාවක් තියෙන තැනක අර ගින්න නිවිලා ගිහිල්ලා කළු ගල ඉතුරු වෙනෝනේ. ඉතින් ඒ වගේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙච්ච ඒ සංජීව කියන රහතන් වහන්සේගේ ඇඟේ තියෙන අලු ටික උන්වහන්සේ ගසලා දාලා 7වෙනි දවසේ නැගිටිනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තේ දින 7ක නිරෝධ සමාපත්තියට සමවැදිච්ච අවස්ථාව ගැන සඳහන් වෙනවා. ඉතින් සාමාන්‍ය දින 7ක් ගැන හැම කතා වුණාට තථාගතයන් වහන්සේ දින 7ක් නිරෝධ සමාපත්තියෙන් සමවදින්න නෙමෙයි, උන්වහන්සේට කැමති වෙලාවක නිරෝධ සමාපත්තියට සමවදින්න, කැමති වෙලාවක සමාපත්තිය නැගිටින්නත් පුළුවන්. ඒකේ අර
ලස්සන සිද්ධියක් තියෙනවා. එක අවස්ථාවක උන්වහන්සේ ඔහොම නිරෝධ සමාපත්තියට සමවදිනවා. මේ කුඹුරක් අයිනක තිබිච්ච පුංචි කුටියක්. ඒ කුඹුර අයිනේ ඔය පොඩි මේ ගොවියන්ට හදලා තියෙන මඩුවක් වගේ කුටියක්. ඉතින් මේකේ උන්වහන්සේ වැඩ ඉන්න වෙලාවේ ඔය කියන නිරෝධ සමාපත්තියට සමවදිනවා. සමවැදිලා ඒ වෙලාවේ උන්වහන්සේ සමාපත්තිය තුළ ඉන්නකොට හොඳටම වැස්ස පටන් ගන්නවා. වැස්ස පටන් ගන්න උන්වහන්සේ සමාපත්තියට සමවැදුනට පස්සේ ඊට පස්සේ ඒ වැස්ස අතරෙම උද්දටම අකුණු ගගහ ගොරෝගොර වහිද්දි එතන කුඹුරේ වැඩ කර කර හිටියා ගවයෝ දෙන්නෙක් එක්ක ගොවි මහත්තේ. මේ ගොවි මහත්තයා අර වැස්ස වෙලාවේ නැවැත්තුවේ නැහැ, තමන්ගේ වැඩේ ඔහොම කරලම නවත්තනවා කියලා වැස්සෙම වැඩ කරගෙන යනකොට අකුණු කොටලා ඒ ගවයෝ දෙන්නයි ඒ ගොවියවයි එතනම මැරෙනවා. එතකොට දැන් මේ සියල්ල සිද්ධ වෙනකොට තථාගතයන් වහන්සේ ඒ කුඹුරු අයිනෙම තියෙන කුටියේ සමාපත්තියට සමවැදෙලා නිරෝධ සමාපත්තියට. දැන් අර ගවයෝ දෙන්න සහ මිනිස්සයා මැරිච්ච ඒ ගොවි මහත්තයා මැරිච්ච සිද්ධිය ගමට ආරංචි වුණාට පස්සේ ගමේ මිනිස්සු ඔක්කොම දුවගෙන එනවා දැන් මෙතෙන්ට බලන්න. ඒ වෙනකොට වැස්ස පායලා දැන් ටිකක් වෙලා යනකොට තමයි තථාගතයන් වහන්සේ සමාපත්තිය නැගිට්ටේ. එතකොට දැන් උන්වහන්සේ අහනවා එතනින් යන දුවගෙන යන මිනිස්සෙකින් මේ මොකද්ද මේ කලබලය කියලා. බුදුරජාණන් වහන්සේ මේ කලබලේ මොකද්ද කියලා අහනකොට අර මිනිස්සෙ අහනවා මේ ඇයි ඔබ වහන්සේ මේ කුටිය නෙමෙයිද දැන් මෙච්චර ලාව හිටියේ කියලා. මෙතන තමයි කියනවා. කොච්චර ලාවද කියලා අහනවා. එතකොට තථාගතයන් වහන්සේ කියන මම මෙච්චර විතර කාලයක් කියලා කාලය ගැන කියනකොට කියනවා ඉතින් මේ මිනිස්සයාට අකුණු කොටලා දැන් මේ මැරුණ මේ ගොවියා ගවයෝ දෙන්නත් එක්ක ඔබ වහන්සේ දන්නේ නැද්ද කියලා අහනවා. නෑ මන් දන්නේ නැහැ කියනවා. ඇයි නිින්ද ගියාද කියලා අහනවා. නෑ මට නිින්ද ගියෙත් නැහැ කියනවා. අර මිනිස්සයාට ඉතින් හිතා ගන්නවත් බැ නිින්ද ගිහිල්ලත් නැහැ. උන්වහන්සේ මේ කාලෙ මෙතන හිටියලු හැබැයි දන්නෙත් නැහැලු. එතකොට නිරෝධ සමාපත්තියට සමවැදුනා කියන්නේ සම්පූර්ණම සංඥා වේදනත් නිරුද්ධ කරලා. සංඥා වේදනා නිරුද්ධ කළා කියන්නේ මොන වේදනාවක්වත් දැනෙන්නේ නැහැ. ඒකයි අර ගිනි තිබ්බත් සංජීව කියන රහතන් වහන්සේට ඒ රස්නයක් කිසි දෙයක් දැනෙන්නේ නැති විඳීම් පවා නිරුද්ධ කරලා. දුක් විඳීම්, සැප විඳීම් සියල්ල දැනෙන්නේ. අනිත් එක සංඥා. ගැහුවත් කෙනිත්තුවත් මොකක් කළත් ඒ සංඥාවක් එන්නේ නැහැ. ඉතින් මෙතනත් අකුණු කොටලා මේ මිනිස්සෙක් මැරිලා ඒ සද්දෙවත් දන්නේ නැහැ. වර්ෂාවක් වැස්ස කිසි දෙයක් දන්නේ නැහැ. අන්නේ සංඥා වේදනා සියල්ල නිරුද්ධ කරලා උන්වහන්සේ විතක්ක ਵਿਚාර කොහොමත් වචන පිට කරන්න ඕන කරන වචී සංස්කාර ඒවත් නිරුද්ධ කරලා ආස්වාස ප්‍රස්වාස කියන කාය සංස්කාරත් නිරුද්ධ කරලා සමවැදුනා මේ බොහොම පොඩි වෙලාවකට. එතකොට දින 7ක කාලයක් උන්වහන්සේට අවශ්‍ය නැහැ. Tamanට කැමති වෙලාවේ සමාපත්තිය නැගිටින්න පුළුවන්. මේකට කියන්නේ වසීතා කියලා. මෙන්න මේ 이르දි බලයත් තථාගතයන් වහන්සේ තුල තියෙන. එතකොට ඒක තමයි පින්වත්නි 7 වෙනි 이르දි ප්‍රාතිහාර්ය බලය. මේ 이르දි බල 8ෙන් ඔය 7 වෙනි එක. ඊළඟට අන්තිම 이르දි බලය තමයි 8 වෙනි බලය පින්වත්නි යත්ත කාමවසායිත කියලා කියනවා. යත්ත කාමවසායිත කියලා කියන මේ 이르දි ප්‍රාතිහාර්යේ ස්වභාවය තමයි කැමති පරිදි යම් ආකාරයකට කැමති ප්‍රදේශයක කැමති කාලයක් උන්වහන්සේට ඒ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. ඒතර දැන් මේවා ශ්‍රාවකයන්ට සමාන නැහැ කියන්නේ ඇතැම් ශ්‍රාවකයන්ට දැන් ඔබ දන්නවා සමහර වෙලාවට අපේ ඇතැම් රහතන් වහන්සේලා ප්‍රදේශ ගැන හිතන් කියන්න බෑ. දැන් මුගලන් මහරහතන් වහන්සේ දෙවියන් අතරට ගිහිල්ලා පවා උන්වහන්සේ ප්‍රාතිහාර්ය පාපු තැන් තියෙනවා. සක්‍ර දෙවියන් එතුමාගේ ප්‍රාසාදය සම්බන්ධව උදම්මනාන මහා ආඩම්බරයෙන් කිසිම අවබෝධයක් නැතුව කතා කර කර ඉන්නකොට එහි තියෙන ආශ්චර්ය පෙන්න රහතන් මුගලන් මහරහතන් වහන්සේව වඩම්මගෙන එක එක තැන් පෙන්න යනවා. ඉතින් රහතන් වහන්සේත් ඒ අනේ බල්ල දැන් අන්තිමට උන්වහන්සේට මේක මේ ඇති කියලා හිතෙනවා. ඒත් මෙයා දැන් මේ සක්‍ර දෙවියන් අනේ ස්වාමීන් මේ වාන්න මේ මෙතනත් මේ කීකි දැන් මේක පෙන්න යනවා. අන්තිමට මොකද කළේ රහතන් වහන්සේට ඕනුණා මේවා සියල්ල නැසෙන සුළුයි කියන අවබෝධයට මේ වෙලාවේ ගන්න. ඒ නිසා මෙහි නැසෙන සුළු බව පෙන්වන්න උන්වහන්සේ මොකද කළේ මේ මහා ප්‍රාසාදයේ වහලයට තමන් වහන්සේගේ පාදේ මහපටැඟිල්ලත් එක්ක අතරට හිර වෙන්න තියලා වහලේ මුදුන මේ ප්‍රාසාදයේ 이르දි ප්‍රාතිහාර්ය බලෙන් සොලවනවා. එතකොට
ඒ වයිජයන්ති මහා ප්‍රාසාදය සෙලවෙනකොට මේකට ඇලිලා මේක කෙරෙහි ලොකු ආසාවකින් හිටපු සක්‍ර දෙවියන් එතෙන්දී කලබල වෙනවා, විනාශ වුණාම තමයි කියලා. ඉතින් එතුමට ඒ වෙලාවේ දැනුණා මේකේ තියෙන නැසෙන සුළු බව, මට කියන්නේ මූණ දෙන්න මේවටත් සිද්ධ වේවිනි කියන එක දැනුණා. එතකොට ඒ අවබෝධය ඇති කරලා දෙන උන්වහන්සේ දෙවියන් අතරට ගිහිල්ලා පව ඉරිදි ප්‍රාතිහාරය පානවා. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේට ඕනෑම තැනක තමන්ට කැමති පරිදි කැමති තැනක ඉරිදි ප්‍රාතිහාරය පාන්න පුළුවන්කමත්, කැමති කාලයක් උන්වහන්සේට ඉරිදි ප්‍රාතිහාරය පාන්න පුළුවන්කමත්, අන්නේ කැමති පරිදි හසුරවන ඉරිදි බලය තමයි යත්ත කාමාව සාහිතා කියන මේ අටවෙනි ඉරිදි බලයේ ස්වභාවය. එතකොට තථාගතයන් වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ මෙවැනි ඉරිදි ප්‍රාතිහාරය පාපු තැන් ඉතාම අල්පයි පින්වත්. උන්වහන්සේ ධර්මයේ ලෝකයාට කියා දෙද්දි, ලෝකයාව ධර්මාවබෝධයට ගනිද්දී උන්වහන්සේට තිබුණා ප්‍රාතිහාරය පාන්න පුළුවන් ක්‍රම තුනක්. ඒ තමයි ඉරිදි ප්‍රාතිහාරය, අනුශාසනා ප්‍රාතිහාරය, ආදේශනා ප්‍රාතිහාරය කියන ප්‍රාතිහාරය. එතන මෙතෙන්දී ඉරිදි ප්‍රාතිහාරයට අදාළ කරුණු ටිකක් තමයි අපි මේ දැන් සාකච්ඡා කළේ. ඉරිදි ප්‍රාතිහාරයෙන් උන්වහන්සේ ලෝකයා දමණය කරපු අවස්ථා තාම සීමිතයි. ඊළඟට උන්වහන්සේට තවත් තිබුණා ප්‍රාතිහාරය දෙකක්, අපි ඔබට කිව්ව තුනෙන් තව එකක් තමයි ආදේශනා ප්‍රාතිහාරය. ඒකත් ටිකක් විශේෂයි. ආදේශනා ප්‍රාතිහාරය කියලා කියන්නේ උන්වහන්සේ තව කෙනෙකුගේ හිත දැකලා ඒ හිතේ තියෙන ස්වභාවය මේ වෙලාවේ මෙයා මෙන්න මේ දේ හිතනවා. මෙයාට මේ වෙලාවේ මේ හිතන දේ තවදුරට හිතන්න ගියොත් එහෙම මේක යාට අහිත පිණිස හේතු වෙනවා. මේ දේ හිතුවොත් එහෙම මෙයා ඒකාන්තයෙන්ම මේ தත්ත්වයටපත් වෙනවා. ඒ විදිහට උන්වහන්සේ දැකලා මෙන්න මේ දේ නම් හිතන එක හොඳයි, මේක තවදුරටත් එයා හිතන්න ඕනේ. අන්න එහෙම හිත දැකලා අහනවා කෙලින්ම, ඔබ දැන් මෙහෙම හිතුවා නේද? ඔබට දැන් මෙහෙම හිතුණා නේද? එහෙම අහපු තැන් තියෙනවා බුදුරජාණන්සේගේ ජීවිතේ ඕන තරම්. පින්වත්නි, ඒ විදිහට හිතලා අනුශාසනා කරන එකට කියන්නේ ආදේශනා ප්‍රාතිහාරය. හිත බලලා හිතේ තියෙන ස්වභාවයේ කෙලින්ම අහලා ඒකට නෑ එහෙම හිතන්න එපා, මෙහෙම හිතන්න කියලා උපදෙස් දෙනවා. දැන් ඔය සෝන ස්වාමීන් වහන්සේ ගොඩාක් වීරිය කරපු රහතන් වහන්සේ නමක්, අරහත්ත්වයට පත් වෙන කලින් උන්වහන්සේ පැවිදි ජීවිතය තුළ පුදුම වීරියක් තිබ්බා. පුදුමාකාර උවමනාවකින් උන්වහන්සේ මාර්ගය වඩන්න සෑහෙන මහන්සි වුණා. සක්මන් කරනවා සීමාවක් නැති උන්වහන්සේ. සමහර ලාවට කකුල් පැලිලා නිකන් අර මරපු ඌරෝ ඉන්න තැනක වගේ හැම තැනම ලේ පිටින් උන්වහන්සේ ඇවිදලා ඇවිදලා ලේ ගොඩවල් කර වෙලා සමහර ලාවට වැලිත් එක්කම ලේ තට්ටු පිටින් ඉතින් හැම තැනම උන්වහන්සේගේ මේ කුටිවල පවා ලේ ගෑවිලා. එච්චරටම සක්මන් කරලා 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 කකුල් පැලෙනකම් ඉතින් උන්වහන්සේ මුන්න තරං දැඩි වීරියක් ගත්තත් ධර්මාවබෝධය වෙන්නේ නැති තැන කල්පනා කරා, මම මේ ශාසනය තුල වීරිය කරන්න පුළුවන් අය අතරේ මම තරං වීරිය කරපු කෙනෙක් තවත් නැති තරමට මේ භික්ෂූන් අතරේ. මෙච්චර වීරිය කරලත් මට ධර්මය අවබෝධ වෙන්නේ, හැබැයි මේ මම තරංවත් වීරිය කරන්නේ නැති සමහර ස්වාමීන් වහන්සේලා රහත් වෙනවා. ඊටස උන්වහන්සේට තුනා මට බැරුව ඇති, මං නිකන් මෙතන කාලේ කණේක අනවශ්‍යයි කියලා උන්වහන්සේ හිතුවා මම සිවුරු ඇරලා යන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙලාවේදී පින්වත්නි, උන්වහන්සේට සිවුරු ඇරලා යන්න හිතනකොට තථාගතයන් වහන්සේ ඔන්න දකින්න හිත සෝන හාමුදුරන්ගේ හිත දැකලා සෝන හාමුදුරුවෝට අමතනවා, ඈ සෝන ඔබට දැන් මෙහෙම හිතුණා නේද කියලා අහනවා. අන්න ආදේශනා ප්‍රාතිහාරය. හිත බලලා අහන, ඔබට දැන් මෙහෙම හිතුණා නේද, දැන් සිවුරු ඇරලා යන්න ඕනේ කියලා හිතුණා නේද? එහෙමයි ස්වාමීනි කියනවා. එතකොට කියනවා සෝන, ඔබ ගිහි කාලේ හොඳට වීණා වාදනය කරානේ. එහෙමයි ස්වාමීනි කියනවා. ඔය වීණාවේ තදට තිබ්බොත් එහෙම මීරි හඬක් එන්නේ නැහැ නේද කියලා හෝ නෑ ස්වාමීනි කිව්වා. ඒ තත් බුරුල් නම් ඒත් නෑ ස්වාමීනි කිව්වා. සෝන අන්නේ වගේ වීණාවේ තත් තියෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. සෝන මෙන්න මේ විදිහට වීණාවේ තත් තිබිය යුතු මට්ටම දැනගෙන හරියට ඔබ ගිහි කල වීණා වාදනය කළා හා සමානව අදත් වීරිය වඩන්න ඕන ප්‍රමාණයක් තියෙන ප්‍රමාණය හරියට තේරුම් ගන්නකෝ. දැඩි කරගන්නත් එපා, එතකොට හිත විසිරෙනවා. ලිහිල් කරගන්නත් එපා, එතකොට හිත ලීන වෙනවා, නිදිමත අලස ගතියට වැටෙනවා. මධ්‍යම මට්ටමක තියාගන්න ඔබ වීණාවේ තත් තියාගත්තා වගේ කියනවා.
දැන් මේ ආදේශනා ප්‍රාතිහාරය ඉරිදි ප්‍රාතිහාරය වගේම එකත් එක්තරා බලයක් හිත බල බල අනුශාසනා කරන එක. අර තවත් අවස්ථාවක වගේ හොඳටම සිදුවෙච්ච සිදුවීමක් තියෙනවා. මේ අනාගාමී ඵලයක ඉන්න සයින්හංශ නමකට හිතුණ පින්වත්නි සුද්ධාවාසී උපදින්න ඕනි කියලා. මොකද දැන් සුද්ධාවාසී උපදිනවා කියලා කියන්නේ බුදුවරු ගණනාවක් දකින්න පුළුවන්කම තියෙනවා සුද්ධාවාසී දීර්ඝ ආයුෂත් එක්ක. අනික එහෙදි අනිවාර්යෙන් රහත් වෙනවා. දැන් වෙන ලෝකයකට ගියාම කොච්චර දීර්ඝායුෂ තිබුණත් අරහත්ත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවානේ. සමහර ආත්මවල දුගති ලෝක නෙමෙයි මං කියන්නේ. ඇතැම් සුගති ලෝකවල ආයුෂ දිග කාල ඉන්නවා. හැබැයි ඉතින් ආයුෂ ඉවරලා සමහරලාට ආපහු සතර පායට වැටෙන්න පුළුවන්. නමුත් සුද්ධාවාසී කියන්නේ එහෙම තැනක් නෙමෙයි. සුද්ධාවාසී හරි සුවිශේෂයි. අනාගාමී උනාය විතරයි ඉහි උපදින්නේ. එනිසා බුදු කෙනෙක් පවා ජීවිතේ කවදාකවත් සංසාරේ ඉපදිච්ච නැති ලෝකයක් තමයි සුද්ධාවාසී කියන්නේ. එහිඳ හැම බුදු කෙනෙක්ම සුද්ධාවාසී තමන් වහන්සේලාට උපදින්න සසර ලැබිලා නැති හින්දා ඇයි ලැබෙන්නේ නැති අනාගාමීනුත් විතරක් යන හින්දා. එනිසා බුදුවරු අනිවාර්යයෙන්ම සුද්ධාවාසීට වඩිනවා සුද්ධාවාසී බලන්න. ඉතින් දැන් එහිම වඩිනකොට සුද්ධාවාසී ඉපදිලා ඉන්න අයට ගණනාවක් බුදුවරුන්ව මුණ ගැහෙනවා. ඒක හරි ඒ නිසා හරිම සුවිශේෂ ලෝකයක් සුද්ධාවාසී කියලා කියන්නේ එක ජීවිතයක් ඇතුළේ බුදුවරු ගොඩාක් සියසින් දකින්න පුළුවන් ලෝකයක් සුද්ධාවාසී කියලා කියන්නේ. එතකොට පින්වත්නි දැන් මේ සුද්ධාවාසී අපේ බුදුරජාණන්සේ වඩිනකොට එතන හිටපු සමහර අය කිව්ව අපි විපස්සි බුදුරජාණන්සේවත් ඇස් දෙකට දැක්කා, සීකී බුදුරජාණන්සේවත් ඇස් දෙකට දැක්කා, විස්සබු බුදුරජාණන්සේවත් ඇස් දෙකට දැක්කා, කකුසඳ බුදුරජාණන්සේවත් ඇස් දෙකට දැක්කා, කෝණාගමන බුදුරජාණන්සේවත් ඇස් දෙකට දැක්කා, කාශ්‍යප බුදුරජාණන්සේවත් ඇස් දෙකට දැක්කා, දැන් අද උභහන්සේවත් ඇස් දෙකට දැක්කා කියනවා. සමහරට ඒ අයට මෛත්‍රී බුදුරජාණන්සේවත් ඇස් දෙකට දකින්න ලැබෙවි. එච්චරට දීර්ඝ ආයුෂ තියෙන සුද්ධාවාසී බ්‍රහ්මලෝකේ අනාගාමීත්ව වෙලා දැන් ඊළඟට පැහැදිලිවම අරහත්ත්වයට පත්වෙනවා ඒ ලෝකෙදිම. ඒ නිසා බයක් නැතුව සුද්ධාවාසයට වෙලා බොහොම සුවසේ අර බුදුවරුන්වත් දැකගෙන ඉන්න මනසක් දැන් මේ අපි කියන හාමුදුරුවන්ටත් ආවා. ඉතින් උන්වහන්සේට හිතුණා දැන් ඉතින් හොඳම මට්ටමට ආවා. දැන් බයක් වෙන්න දෙයක් නැහැ. තව චුට්ටයි ඉන්නේ තියෙන්නේ. ඒ නිසා ඊතුරු හරිය සුද්ධාවාසී ගිහින් කරගන්නවා කියලා උන්වහන්සේ තවදුරට මේ වීරියවන්ත වෙන්න තු ප්‍රමාද වෙන්න හිතුණා. එහෙම අනාගාමී වෙච්ච කෙනා වුණත් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ ප්‍රමාද වෙනවා කියන්නේ ඉතුරු ටික කරගන්න එකට ප්‍රමාද වෙන්න පුළුවන්. මොකද අනාගාමී වුණාට කාමරාග දුරු වුණාට රූපරාග අරූපරාග තියෙනවා. ඒ රූපරාග අරූපරාග තියෙන නිසා සුද්ධාවාසී කෙරෙහි රාගය තියෙනවා. සුද්ධාවාසී උපදින කැමැත්ත ඇල්ම තියෙනවා. ඉතින් ඒක හින්දා බුදුරජාණන් වහන්සේ දැක්ක මේ භික්ෂුව හරි අපරාධයක් කරගන්න යන්නේ. මේ භික්ෂුවට මේ ජීවිතේ හොඳටම පිරිනිවන් පාන්න වාග්ය තියේදී පුළුවන්කම තියේදී මේ භික්ෂුව මේ සුද්ධාවාසී උපදින්න තවත් මේ භවයේ වර්ණනා කරනවා. ඉතින් උන්වහන්සේ හිත දැකලා ආදේශනා ප්‍රාතිහාර්ය බලෙන් අහනවා භික්ෂුව ඔබට මෙහෙම හිතුණා නේද කියලා ඉතුරු ටික සුද්ධාවාසී ගිහින් සම්පූර්ණ කරගන්නවා කියලා. එහෙමයි ස්වාමීනි කියන. දැන් අන්න හිත බලලා කියන්නේ. අසෝචි පොඩ්ඩක් තිබ්බත් ගොඩක් තිබ්බත් ගඳයි නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි කියනවා. අන්නේ වගේ තමයි භික්ෂුව මේ කෙලෙස් පොඩ්ඩක් තිබ්බත් ගොඩක් තිබ්බත් මේ සසරේ දුක දුකම තමයි කියනවා. ඒ නිසා මෙතන සම්පූර්ණ කරන්න පුළුවන් ඒ අවස්ථාව පුහුණුව යෙදෙන්න පුළුවන් ප්‍රතිපත්ති යෙදෙන්න පුළුවන් මේ මහාන ජීවිතය තුළම සියල්ල නිමා කරන්න වීරිය වඩන්න කියලා උන්වහන්සේ අනුශාසනා කරනවා. එතකොට එතන අනුශාසනා ප්‍රාතිහාරය නෙමෙයි තියෙන්නේ ආදේශනා ප්‍රාතිහාරය. බුදුරජාණන්සේ අපි මේ කියපු ඉරිදි ප්‍රාතිහාරය බලනොත් බොහෝ දෙනාට හිතසුව පිණිස බොහෝ දෙනාට උපකාර කළා. ඔය වගේ ආදේශනා ප්‍රාතිහාරයනොත් බොහෝ දෙනාට උපකාර කළා, බොහෝ දෙනාට හිතසුව පිණිස. ඉතින් ඒ දෙකම ඉරිදි ප්‍රාතිහාරය බලයයි ආදේශනා ප්‍රාතිහාරය බලයයි කියන දෙකම බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී එක බමුණෙකුට කියනවා මං අනුමත කරන්නේ නැහැ, මං අනුමත කරන්නේ අනුශාසනා ප්‍රාතිහාරය. මේ ස්වභාවයෙන් සාමාන්‍ය පරිදි ධර්මයක් දේශනා කරන අනුශාසනා ප්‍රාතිහාරය. අපිත් මේ කරන්නේ අනුශාසනා ප්‍රාතිහාරයක්. ඒ කියන්නේ ධර්මය දේශනා කරන අනුශාසනා. මේක ප්‍රාතිහාරයක් කියන වචනේ අපි කියන්නේ මෙතන අපිත් කරනවා කියන එක කිව්වේ අනුශාසනා කියන එක කියන්නේ. තථාගතයන් වහන්සේට තියෙන අනුශාසනාව නිකං අනුශාසනාවක් නෙමෙයි, මේක අනුශාසනා ප්‍රාතිහාරයක්. ඒක සාමාන්‍ය අපිට කරන්න බෑ. මොකද උන්වහන්සේට ඕනම කෙනෙක් මෙයාට මේ වෙනකොට ශ්‍රද්ධාව මේ මට්ටමේ තියෙනවා, වීරිය මේ මට්ටමේ තියෙනවා, මෙයාගේ සීය මේ මට්ටමේ තියෙනවා, මෙයාගේ ප්‍රඥාව මෙයාගේ සමාධිය මෙන්න මේ මට්ටමේ තියෙනවා කියලා මේ සියල්ල දැකලා උන්වහන්සේට ධර්මය කියලා දෙන්න පුළුවන්කම තියෙන නිසා පින්වත්නි ඒක ප්‍රාතිහාරයක්. ඒක අපිට නෑ.
බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ ළඟ හොඳට ඉරිදි පාන්න පුළුවන් රහතන් වහන්සේ නමක් පුළුවන් නම් අපිට දෙන්න කිව්වා. එතකොට දැන් ඉරිදි පාන්න පුළුවන් රහතන් වහන්සේ නමක් ඉල්ලනකොට බුදුරජාණන් වහන්සේ අහනවා, "ඒ මොකටද?" කියනවා, "ස්වාමීනි, අපේ ගමේ මිනිස්සු එච්චර ශ්‍රද්ධාව නැහැ. හරියට මේ තෙරුවන් ගැන මේ ලොකු පැහැදීමක් නැහැ. මට හිතුණා හොඳට ඉරිදි පාන්න පුළුවන් රහතන් වහන්සේ නමක් වඩම්ම කියන අපේ ගමේ වැඩ හිඳවලා උන්වහන්සේට අවශ්‍ය උපස්ථාන ටික කරලා උන්වහන්සේව ගමේ තියාගත්තොත් එහෙම මේ අපේ ගමේ ඉන්න මිනිස්සු අපි ටිකක් හිතුවට වැඩිය වේගෙන් ඉක්මනට ධර්මයට ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා කිව්වා. ඒතර බුදුරජාණන් සවදාලා එහෙම ඉරිදි පාන්න පුළුවන් රහතුන්ගේ ඉරිදි පෙන්න ඉරිදි පාන්න පුළුවන් උත්තමයන්ගේ ඉරිදි පෙන්න මේ ශාසනය ගැන හිත පහදවන්න තථාගතයන් වහන්සේ කවදාකවත් කටයුතු කරන්නේ නැහැ කියනවා. උන්වහන්සේට අවශ්‍ය නැහැ කියනවා. මේ විජ්ජා පෙන්නලා මිනිසුන්ව පහදවන්න. ඒ නිසා උන්වහන්සේ ආදේශනා ප්‍රාතිහාරයයි ඉරිදි ප්‍රාතිහාරයයි කියන දෙකම ප්‍රශංසා කරන්නේ කියනවා. උන්වහන්සේ කැමති අනුශාසනා ප්‍රාතිහාරයටයි කියලා අර මහත්යට කියනවා. ඒ නිසා අනුශාසනාවෙන් කෙනෙක්ව ධර්මයට යොමු කිරීම හොඳටම ප්‍රමාණවත්. තථාගතයන් වහන්සේ වුණත් අවශ්‍යම තැනකදී තමයි මේ ඉරිදි ප්‍රාතිහාරය පෑවේ. උන්වහන්සේ ජීවිතේ වැඩිම ඉරිදි ප්‍රාතිහාර්ය ප්‍රමාණයක්වර පාන්නේ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන ඒ ඇත්තන්ව දමනය කරන්න. ජටිලයන්ව. ඒ තුම්බෑ ජටිලයන් දමනය කරන සම්බුද්ධත්වයේ මුල්ම අවදීදී සිද්ධ වෙච්ච ඒ දමනය තමයි පින්වත්නි ඉරිදි ප්‍රාතිහාර්ය විශාල ප්‍රමාණයක් එකවර පාපු අවස්ථාව. බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවට ඉරිදි ප්‍රාතිහාර්ය මහා ලොකුවට ගණන් ගන්න නැතුව ඉරිදි ප්‍රාතිහාර්ය වලට තියෙන වටිනාකම උන්වහන්සේ ලොකු තැනක් නොදී කටයුතු කරපු තැනුත් ඔබ සමහරලාට අහලා තියෙනවා. එහෙම උන්වහන්සේ මහ ලොකුවට ගණන් ගත්ත දේවල් නෙමෙයි. දැන් අද අපිට මේ සමහරලාට මේ කැමරාවක ඡායාරූපයකට වදින පොඩි එළිය පවා අපි මහා විශාල කරගත්තට උන්වහන්සේලා ඒ ඉරිදි ප්‍රාතිහාරය සැලකුවේ මහා ලොකු කරගෙන නෙමෙයි. ඉතින් නමුත් අපිට අපේ භාග්‍යතුන් වහන්සේගේ මේ ඉරිදි ප්‍රාතිහාරයේ බල අට අද අපි සාකච්ඡා කරපු මේ ප්‍රාතිහාරයේ බල අට අපේ ජීවිතයේ අපිට හිත පහදගෙන සතුටින් සිහිපත් කරන්න පුළුවන් මාගේ සාසෘන් වහන්සේගේ ඒ විශේෂ හැකියා ඒ උන්වහන්සේගේ භගවා ගුණයට අයිති බල අටක් ඉරිදි ප්‍රාතිහාරයේ බල අට ඒ තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණයන් කොපමණ හෝ සාකච්ඡා කරලා අවසන් කරන්න බැරි තරම් උන්වහන්සේගේ ජීවිතේ තියෙන අනන්ත අප්‍රමාණ ඒ සියලු බුදු ගුණයන්ට මාගේ නමස්කාරය වේවා කියලා අපි හදවතින්ම නමස්කාර කරමු. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දේශනාවට පින්වත්නි දායකත්වයෙන් එකතු වෙන්නේ කුරුණෑගල උහුමීය දලුපතේ ගෙදර ඉරන්දි නිවසේ පදිංචි HKM දයාවති මෑණියන්, HM සෝමරත්න පියාණන්, චමිලා ඉරන්දි දියණිය සහ අසේල දුල්ෂාන් බෑනනුවන්. ඉතින් මේ දායකත්වයෙන් එකතු වෙන පින්වතුන්ගේ සත් ප්‍රාර්ථනා සියල්ල සඵල වෙන්න අපි ආශිර්වාද කරන ගමන් මේ ඇත්තෝ මූලික අරමුණු වල දේශකයන් වහන්සේ සහ net FM කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරන අරමුණ ඇති කරගෙන තියෙනවා. නාවල වික්‍රමසිංහාරාමාධිපතිශ්වර පූජනීය හඳුන්ගම හේමාලෝක හාමුදුරුවන්ටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝාෂ ප්‍රාර්ථනා කරලා තිනවා. ඇත්තන්ට සමීප නායක හාමුදුරුවන් වහන්සේ නමක්, ඒ වගේම අපිත් හිතවත් නායක හාමුදුරුවන් වහන්සේ නමක්. සැප්තැම්බර් 27 වෙනිදාට ජන්මදිනය යෙදුන HKM දයාවති පින්වත් ආදරණීය අම්මාටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අම්මටත් අපි ජන්මදිනය තුළ ඒකාන්තයෙන්ම බොහෝ කාලයක් කුසල් වඩන්න සුජීවත්ව ඇයට දීර්ඝාෂ සැලසේවා කියලා මෙත් සිතින්ම ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය සමග. ඒ වගේම තනුලි සනුලි කියන මිනිබිරියන් දෙදෙනාගෙත් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. අසේල පුතුණුවන්ගේ රැකී රක්ෂා කටයුතු සාර්ථක භාවයටත් පවුල හැම දෙනාටම යහපත සැපත පිණිස වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් වෙත්වා කියන මෙත් සිතින් සෙත් ප්‍රාර්ථනා කරගෙන තිබෙනවා. ඉතින් අපි මතක් කරනවා ඒ දයාවති අම්මා සෝමරත්න මහත්මා සහ පවුල හැම දෙනාටම චමිලා දියණිය අසේල බෑනනුවන් ඇතුළු හැමෝටම සෙත් පතනෝ. පවුලේ සියලු දෙනාටම යහපතක් සැපතක් සැනසෙල්ලක්ම වේවා. නම් වශයෙන් සිහිපත් කරපු දායකත්වය දරූ ඒ පවුලේ පින්නතුන්ට වගේම
මේ වෙලාවේ නිත්‍රවණය කළ සිත්නිතසපුට හැමදාමත් ආදරය කරන හැම දෙනාටම දැන් ඉරිදා සිත්නිතසපුවත් එක්ක රැඳෙන පින්නතුන් අද දවසේ අද මේ දේශනය ශ්‍රවණය කරද්දී ඔබට මතක් කරනවා සෙනසුරාදා සිත්නිතසපුවත් අද දවසට එකතු වෙනවා. අද සිත්නිතසපුව එක්ක බොහොම මිත්‍සිතින් සහභාගී වුණ ඔබ හැම දෙනාටම ලබන සතියේ සෙනසුරාදා දවසේ තමයි මම දේශනාව සිද්ධ කරන්නේ. ඉරිදා දවසේ අපේ ගෞරවනීය ගල්ගමුව ඥානදීප ස්වාමීන් වහන්සේ සුපුරුදු පරිදිම ඉරිදා සිත්නිතසපුව ලබන සතිය සිද්ධ කරාවේ. ඔබ හැම දිනාටම සෙත් පතනවා. අද මේ රැස් කරපු සියලු පින් බලෙන් දිව්‍යෝත්සතුටින් දෙව්ලොව සැනසෙමින් දෙවියන්ගේ දේවාශිර්වාදයත් හැම දිනාටම සැලසෙත්වා. සංසාරගත සිහිවෙන නොවන හැම දිනාගෙම මියගේ ඥාතියොත් මේ උතුම් පින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා. ජීවිත පරිත්‍යාග කරපු සියලු රණවිරුවන්ටත් මේ පින් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම ගෞතම බුදුසසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස විශේෂයෙන්ම නෙත්නාලිකාවේ අධිපතිතුමන්ට ඒ වගේම කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම වරුණ මහත්මයා ඇතුළු සියලු දිනාටම යහපතක් සැපතක් සැනසිල්ලක්ම වේවා. ඔබ සියලු දෙනා යහපතම දකිත්වා දහම වහ වහ අවබෝධ කරත්වා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති. ඉරිදා සිත්නිතසපුවේ ධර්ම දේශනාවයි නිමවටපත් උනේ. බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ගුණයන් පිළිබඳව විවිධාකාරයෙන් කාරණා අන්තර්ගත කරමින් ශ්‍රද්ධාව ඇති වෙන ආකාරයට ශ්‍රද්ධාවෙන් නොනැවති තවදුරටත් ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් වූ දහම පිළිබඳව අපේ ජීවිතයට ඒ ධර්මයේ තිබෙන වටිනාකම එක්කර ගැනීම උදෙසා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඇත්තන් යහුසුලු වේවි. ඒ සඳහා යොමු වේවි. ඒ සඳහා මඟ පෙන්වීම ලබා දෙන ධර්ම සාකච්ඡාව අපි ඊළඟට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා විරාමයක් ලබාගෙන. එසේනම් මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා කරමින් ඉරිදා සිත්නිතසපුව තුළ අද ධර්මානුශාසනාව පවත්වපු පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට උතුම් වූ ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කයි ප්‍රවෘත්ති ප්‍රකාශයට යොමු වෙන විරාමය සඳහා අපි යොමු වෙන්නේ. හොඳයි, අපි නැවත සම්බන්ධ වෙනවා. ඉරිදා සිත්නිතසපුව සමග අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරලා සෝදානම් වෙන්නේ ධර්ම සාකච්ඡාවට යොමු වෙන්නට. අද දවසේදීත් ඉතාමත්ම වැදගත් වූ කාරණා රැසක් අපට මේ ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කරන්නට හැකියාවක් තිබෙනවා. මම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්ස, බුදුගුණ පිළිබඳව දේශනාවක් අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව ජනනය වෙනවා මේ දේශනාව ශ්‍රවණය කරපු අපිට. හැමදෙන්න දැන් සමහර පිට මේ අපේ ශ්‍රාවකයෝ කියන කාරණාව දැන් භාවනාව සම්බන්ධව කතා කළත් බුදුගුණ භාවනාව පිළිබඳව අපිට සිහිපත් කරන්න පුළුවන් කාරණා බොහොමයක් තියෙනවා. සමහරු කියනවා මේ බුදුගුණ මෙනෙහි කරනකොට භාවනාවක තුලදී බුදුගුණ කමඨහනක් විදිහට අරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි වෙන්න භාවනාවට හිත යොමු වෙනවට වඩා ඇස්වලට කඳුළු වෙනවා, ශ්‍රද්ධාව වැඩි නිසා ඇතැම් වෙලාවට මේ දරා ගන්න බැරි හිතේ ලොකු තිගැස්මක් ඇති වෙනවා. මේ වගේ කාරණා කියන එක يعني බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන ගෞරවය වැඩි නිසාද මෙහෙම වෙන්නේ, නැත්නම් මොකක් හරි වෙන විශේෂ හේතුවක් තිබෙනවද? මොකද මේක මේ බොහෝ දෙනා අහන ප්‍රශ්නයක්. අපෙන් බොහෝ වෙලාවට ඔය ධර්ම සාකච්ඡා වලට ගිහම අවස්ථාව ලබා දුන්නාම අහන ප්‍රශ්නය. වරුණ, ඔය ප්‍රශ්නය ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි. මේක ප්‍රශ්නයක් කරගෙන බුදුගුණ සිහි කරනකොට දැස් වලට කඳුළු වෙන එක මටත් තියෙනවා. සමහර වෙලාවට මම ඇතැම් රූපවාහිනී වැඩසටහන්වල බුදුගුණ ගැන කියන්න ගිහිල්ලා අමාරු වැටෙනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ දේශනය කරගන්න බැරුව නිකන් ලොක් වෙනවා වගේ එහෙම වෙනවා. ඒක සාමාන්‍ය සංවේදී හිතක් තියෙන කෙනෙකුට කෙනෙක් ගැන ಗುಣ හිතනකොට ඒ ಗುಣත් එක්ක කඳුළු වෙනවා කියන එක මේ බුදුරජාණන් වහන්සේ ඔන්නේ සාමාන්‍යයෙන් මේ බාහිර කෙනෙක් ගුණත් එහෙම වෙනවා සංවේදී කෙනෙකුට. ඇතැම් වෙලාවට ලොකු සේවයක් කරපු රජෙක් ගැන හිතුවත් සමහරලාට අනේ එතුමා මේ තරම් කැපවීම කරානි කියලා හිතන රණවීරෝ ගැන හිතනකොට, සමහරලාට තමන්ගේ අම්මා තාත්තා ගැන හිතනකොට, තමන්ගේ ගුරුවරයෙක් ගැන හිතනකොට, තමන්ට උදව් කරපු කවුරු හරි කෙනෙක් ගැන හිතනකොට ඔයගේ වෙන අවස්ථා තියෙනව වරුණ සාමාන්‍යයෙන්. ඉතින් එහෙම එකේ වරුණ බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට සිහි කරනකොට මොකද උන්වහන්සේ තරම් අපි වෙනුවෙන් කැපවීම කරපු කෙනෙක් නැහැ මේ ලෝකෙ කොහෙවත්. අපේ අම්මා උදාහරණයකට ගත්තම අපේ තාත්තා අපිට මේ ආත්මේ කැපවීම කරා මේ සීමිත අවුරුදු ගානක් ඇතුලේ. එතකොට වරුණ මේ භවයේ ඇතුලේ මේ අවුරුදු ගානට. හැබැයි මේ අම්මා වශයෙන්
කැපවීම් කරපු වාරගාන අපේ අම්මට විතරක් නෙමෙයි තව බොහෝ අම්මලට එක බෙදලා ගිහිල්ලා තියෙනවා. හැබැයි මාගේ විමුක්තිය වෙනුවෙන් මම මේ සසරෙන් අත්මිදීම වෙනුවෙන් මං වෙනුවෙන් අවුරුදු ගානක එක භවයක නෙමෙයි බුදුරජාණන් වහන්සේ කැපවීම කරේ. උන්වහන්සේ බෝසත්ව කල්ප ගානක් තිස්සේ කැපවීම කරා. ඒ නිසා උන්වහන්සේ තරම් අපිට ඇහැට කඳුලක් නැගෙන තරමටම ගුණ සිහි කරන්න වෙන කවුරුත් නැහැ. ඉතින් ඒක නිසා අපි අනිවාර්යෙන් මතක් කරන්න නුක ගොඩක් අය අහන ප්‍රශ්නයක් ඇත්තටම ඇස්වලට කඳුළු වෙනවා. ඒක ප්‍රශ්නයක්. සමහර ලැජ්ජයි එහෙම කඳුළු වෙනකොට. ඉතින් ඒක ශ්‍රද්ධාව හොඳට ඉස්මතු වෙච්ච මොහොතක තමන්ගේ හිතට ඒ දෑසට කඳුලක් නැගෙන තරමටම ගුණයක් සිහි කරන්න පුළුවන් කියන්නේ අනිවාර්යෙන්ම වරුණ එතන ගෞරවයක් වැඩෙන්නේ. ඒ ගෞරවය ඉවෙලට නිකන් ගුණ සිහි කිරීමටම සීමා නොවි උන්වහන්සේ කරන්න කිව්ව එක කරන්නත් උන්වහන්සේ කරන්න එපා කිව්ව එක නොකර ඉන්නත් අර ගෞරවය මතින්ම අපි වීරියක් ඇති කරගන්න ඕනේ වරුණ. ඒ කියන්නේ අපිට යම් කෙනෙකු පිළිබඳව ගෞරවයක් තිබෙනවා නම් අපි ඒ ඇත්තන්ට ගෞරවය දක්වනවා නම් ඔහු පෙන්වා දෙන මාර්ගයේ ගමන් කරන්නට ඕන. ඒක තමයි ගෞරවය පිණිස කළ යුතු සැබෑම දේ. නැත්තම් අපි අනේ මම ඔබ වහන්සේට හරි ආදරේ ඔබ වහන්සේ කෙරෙහි මම පුදුම සෙනෙහසක් තියනවා කියකි හිටියා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන අපිට නිතට කඳුළු නැගෙන තරමටම ගුණ සිහි කරන්න ඉඩක් ලැබෙනවා නම් මං හිතනවා ඒකට හොඳ අවස්ථාව තමයි ධර්මදේශනයක් අහන වෙලාවකුණත් ඒ සූත්‍රයේ ඇතුලේ බුදු ගුණ සිහි කරන්න පුළුවන්. සමහරලාට වරන මම ඕක උත්සාහ කරපු අවස්ථාව තියෙනවා. එක සූත්‍රයක් ඇතුලේ අරහං ගුණය මතුවෙනවාද සම්මා සම්බුදු ගුණය කොහොමද මතුවෙන්නේ ඉස්සෙල්ල දැනගෙන ඉන්නන බුදු ගුණ නමේ හරියට මොනවද කියලා දැනගත්තට පස්සේ ඒ දේශනය ඇතුලෙන් බුදුරජාණන් වහන්සේගේ කෙලෙස් ප්‍රහාණය ගැන උන්වහන්සේ ඒ නිසා ලැබීම් ප්‍රතිපත්ති පූජා ආමිස පූජා ලබන්න සුදුසුයි කියන වග දැනෙන කරුණු තියෙනවද සූත්‍රය ඇතුලේ? ඊට පස්සේ සම්මා සම්බුදු ගුණේ මතුවෙන තැන් තියෙනවද? විජ්ජාචරණ සම්පන්න ගුණේ මතුවෙන තැන් තියෙනවද? මෙහෙම දේශනාව ඇතුලේ තියෙන බුදු ගුණ නමේ විමසත හැකි. මම මේ ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුල බුදු ගුණ නමේ මතු කරපු දේශනයක් කරලා තියෙනවා. ඒක අපි සිත්නිතසුපෙත් කරලා තිනවරන අන්තර්ජාලයේ පරීක්ෂා කළොත් YouTube වල හොයාගන්න පුළුවන්. ධම්සප්පවතුම් සූත්‍රය එක්ක මගේ නමත් පරීක්ෂා කළොත් ඒකේ මම ධම්මචක්කප්පවත්තන සූත්‍රය සිද්ධ කළේ ඒ සූත්‍රය තුල අරහං ගුණය කොහොමද මතුවෙන්නේ සම්මා සම්බුදු ගුණය කොහොමද ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇතුලේ සඳහන් වෙන්නේ. නේද බුදුරජාණන් වහන්සේ වදාළ මේ සමහර ඒ සූත්‍රය ඇතුළෙම තියෙන වැකියක් තුල අපිට හොඳට හිතුවොත් මේ බුදු ගුණය තියෙනවා. හම්ඳුන දැන් එතකොට ওই බුදු ගුණ 9 ඇයි අපි හම්ඳුන අපි සීමා වෙන 9කට දැන් ඊට එහා ඔබ වහන්සේ සමහරලාට ඊට වැඩි බුදු ගුණ කියපු අවස්ථා තිබෙනවා. දේශනාවලදී ඇයි අපි ප්‍රධාන කොට මේ බුදු ගුණ 9කට සීමා වෙන්නේ? එහෙම යම් විශේෂත්වයක් තිබෙනවද? ඒකනේ දැන් එක පැත්තකින් ගණින්න පුළුවන් ගණක් හිටියට 9යි කියනවා. තව පැත්තකින් අනන්තයි කියනවා. දැන් අනන්තයි කිව්වම මේක ගණින්න බෑනේ. එතකොට මොකද්ද ප්‍රශ්නේ කියලා මටත් ඔය මේ පැවිදිලා නේ මම පාසල් යන කාලේ මට ඔය ප්‍රශ්නේ තිබුණා වරුණ. 9යි නම් ඇයි අනන්තයි කියන? අනන්තයි නම් කොහොමද 9යි කියන්නේ? 9 කොහොමද අනන්ත වෙන්නේ? එතකොට බලනකොට මේකේ වරුණ මේ බුදු ගුණ තුල එක බුදු ගුණයක් ගත්තම මේ බුදු ගුණේ අනන්තයි. දැන් අපි මේ සාකච්ඡා කළොත් හරියට හිතන්න අනුත්තර පුරිස ධම්මසාරති කියන බුදු ගුණේ ගත්තම බලන්නකෝ මිනිස්සු අර අඟුලිමාල ආලවක වගේ මේ සීමිත නම් ටිකක් හිතාගෙන දමණය කරා කියලා හිතනවා. නමුත් මේ වරුණ මේ වෙලාවේ මේ සිත්නිතසපු අහන සියලුම දෙනා ඇයි මේ කාලේ පැත්තකින් තියාගෙන තමන්ගේ කරයුතු තවත් වැඩ කටයුතු අහකට දාලා ඇයි මේ වෙලාවේ මේ දේශනේ අහන්න සාකච්ඡාව අහන්න කාලය වෙන් කරගන්නේ? එතනක් තියෙන දමනයක්. ඉතින් අනන්තයිනේ. දැන් අතන එක ගුණයක්. අනුත්තර පුරිසදම්සාරිතී කියන නමෙන් එකක්. හැබැයි මේ නමෙන් එක මේ ගුවන් කාලේ වෙන් කර ගැනීම ඇතුළෙම. දැන් අද දේශනාවට දායකත්ව දරපු ඇත්තෝ ඇයි මේ තමන්ගේ මුදලක් මේ විදියට ධර්මයේ වෙනුවෙන් වියදම් කරන්නේ? ඇයි ඒගොල්ලන්ට මේ මුදල වියදම් කරන්න වෙන වැඩ නැද්ද? දමණය වුණු නිසා. මේක දමනයක්. එතකොට ඒ නිසා තමයි අර තනුවා නම් තම හිත තනුවාමය. හිත තනන්න තමයි දමණය වෙලා තියෙන අපි. හිත තනන්න. අපි මේ හැම පිනක කුසලයක හික්මන හැම තැනකම එහෙම නැත්නම් පවක අකුසලයකින් අපි හිත ඈත් කරගන්න හැම තැනකම වෙන්නේ දමනයක්. හිතන්න අපි නිවන් මඟ වඩන මොහොතක් පාසා දමනයක්නේ. දැන් උදාහරණයකට ඔන්න මුඛාකාරය අපිට කර්ම විපාකයක් ගැන මෙයාට මෙහෙම කරන්න ඕනේ කියලා පලිගැනීමක් ඔන්න කෙනෙකුට හිතනවා. එතකොටම ටග්ගල මතක් වෙනවා. ඒ වුණාට මට ඕකේ විපාක වෙඳින්න වෙනවා ආත්ම ගණන් බෑ බෑ මං ඒක කරන්නේ. අර එහෙම තමන් හික්මෙනවනේ. ඉතින් ඒ හික්මෙන හැම මොහොතෙම තමන්ගෙම හිතසෝපිනස තමන් හික්මෙනවා. නමුත් බලන්නකෝ ඒ හික්මෙන මොහොතක් පාසා
තරහක් ඇති වෙච්ච මොහොතක තරහ යටපත් කරගත්තද, රාගයක් ඇති වෙච්ච මොහොතක රාගය යටපත් කරගත්තද, මේ හැම හික්මෙන මොහොතක් පාසා කාටද දමන්නේ? බුදුරජාණන් වහන්සේට. ඉතින් එතකොට වරුණ එක චරිතයක් ගත්තව නිවන් මඟ හික්මෙන, ඒ චරිතය නිවන් මඟ හික්මෙන යම්තා කාලයක් තියෙනවද? ඒ කියන්නේ මේ ජීවිතය තුළ අරහත්ත්වයට පත් වෙන්න බැරි වුණොත් එහෙම එයා නැවත නැවතත් තව තවත් ආත්මයන්හි ඉක්මන් භවයකම ධර්ම අවබෝධය පරිපූර්ණ කරගන්න එයා යම්තාක් මේ හික්මීම කරගෙන යනවද මේ සසරේ? ඒ හික්මන හැම මොහොතම බුදුරජාණන් වහන්සේගේ අර බුදු ගුණය තමයි මතුවෙන්නේ, අනුත්තර පුරුෂ ධම්මසාරිතේ ගුණය. එතකොට වරුණ මේ ධර්මය අහන ලංකාවේ ගත්තොත් උදාහරණයකට එක රටක් හැටියට, මේ රට ඇතුලේ අද දවසේ තරහ ඇති වෙන කී දෙනෙක් තරහ දුරු කරගන්න නැද්ද ධර්මයේ සිහි කරලා අද දවසේ? එතකොට අද දවස තුල සීලයක් බිඳෙන්න අවස්ථාවක් ඇවිල්ලා, එක්ක සතෙක් මරන්න හේතු වෙන තැනක් ඇවිල්ලා, ඒ සතා නොමර හිටපොයි අද දවසේ කී දෙනෙක් ඇද්ද? මම නම් බොරු කියන්නේ නෑම කියලා හික්මීමක් ඇතුව ධර්මය නිසාම තමන්ගේ ජීවිතේ හික්මෝ ගත්ත අය කී දෙනෙක් ඇද්ද? ඒතර මේ හැම කෙනාම අද දවසේ හික්මිච්ච අය. එහෙනම් අනුත්තර පුරුෂ ධම්මසාරති බුදුගුණය මේ අද සෙනසුරාදා මේ දවසේ ලංකාව ඇතුලේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතර ක්‍රියාත්මකයි. ඉතින් අද දවසේ බුද්ධ පූජා කී දෙනෙක් තියන්නේ නැත? මේ දැන් මේ නිවාඩු දවසක් නිසා මේ රාත්‍රියේ හවස් වරුවේ පන්සල්වල කී දෙනෙක් බෝධි පූජා ආදිය පවත්වනවද? ඇයි මේ ගහකට ගිහිල්ලා පූජා පවත්වන්නේ? මෙතනදී තමන්ට කරන්න වෙන වැඩ පැත්තක තියලා ඇයි මේ භාග්‍යතුන් වහන්සේ දිසා කෘතගුණ දක්වමින් යම්තාක් පිරිසක් හික්මෙන්නේ සියලු තැන්වල තියෙන දමනය? ඉතින් ඔය එක උදාහරණයකට මම ගත්තේ 9න් එක බුදු ගුණයක් ගත්තම ඒක අනන්තයි කියන්නේ. ඒක මෙහෙම ගිනින්න බෑ. ඔව්, ඔන්න ඔය විදිහට ඒක අනන්තයි. ඒක යම්තාක් මේ ධර්මයේ ඇහෙනවද, ඒ තාක්කල් මේ ධර්මයේ තුල බුදු ගුණත් ජීවමානයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි දමණය වෙන අය දහස් ගාණක් අවුරුදු ගිහිල්ලා තාමත් මේ රට ඇතුලේ, දැන් අපි බවුන් පැලස් ගැන කතා කරනකොට ඇයි බවුන් පැලස් හදන්න ඉඩමක් දුන්නේ? ඒ ඇත්ත දමණය වුණා. කාටද දමණය වුණේ? මටද? net fm එකටද? නෑ, බුදුරජාණන් වහන්සේ වෙනුයි. ආමතුරුනේ මට දමණය කියන කෑල්ල පොඩ්ඩක් නැත්නම් මේ වචනේ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න. සමහරව දැන් මෙහෙමයි, දැන් අපි ගෙදර හිටමුකෝ, තාත්තට අපි අවනතයි, තාත්තට බොහොම කීකරුයි. බොහොමද ප්‍රශ්නය. දැන් හිතන්න පාතාලේ ඉන්න පුද්ගලයෙක් ළඟ එක්තරා තරුණයෙක් දමණය වෙලා, හරිද? ඒ දමණය කියන්නේ මේ පාතාලේ නායකයා කියනවා අසවලාට ගිහිල්ලා වැඩේ දෙන්න මරලා දාන කියන එක. එතකොට දැන් මේ කෝලියෝ කීකරුව ගිහිල්ලා මරලා දානවා. දැන් දමණයක් වගේනේ. නමුත් ඒ නිසා තමයි වරුණ බුදුරජාණන් වහන්සේගේ ගුණය තුල තියෙන අනුත්තරෝ කියලා. මේක අනුත්තර වූ දමණය. අතනදී තියෙන අනුත්තර දමණයක් නෙමෙයි. එතකොට මේ දමණයක් හැමතිස්සෙම අනුත්තර වුණොත් විතරයි ඒක බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන සැබෑම දමණය හා සමාන වෙන්නේ. ඉතින් එවැනි දමණයක් වරුණ මේ ධර්මයත් එක්කම යෙදුනොත් මිසක්. නැත්තම් දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ උදෙසා අපි ආලෝක පූජා කරනවා. මේකත් දමණයක්නේ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් ඉතින් වෙනත් ආගම් වල නායකයන්ටත් එහෙම සත්කාර සම්මාන කරනවානේ. එම් මේ බුදුරජාණන් වහන්සේ කිව්ව දේ අකුරට හික්මනට වඩා අර බලන්නකෝ, අරගොල්ලෝ පල්ලියට යන්නේ අසවල් දවසේ අකුරටම, අරගොල්ලෝ යන්නේ සිකුරාදට, අරගොල්ලෝ අර යන්නේ ඉරිදට, අපිටත් වඩා හොඳට සිකුරාදට කොච්චර යනවද පල්ලි. එහෙනම් ඉතින් එතනත් එතකොට දමනයක් තියෙනවනේ. ඔව්, එතනත් එතකොට දමනයක් තියෙනවනේ කියලා කියන්න පුළුවන්. වරුණ යම්කිසි ආගමක සතෙක් මරන්න අනුබල දුන්නා නම් ඒ දෙවියන්ගේ වචනයට කීකරු වෙලා ඒ ඇත්තෝ සත්තු මරනවා නම් ඒවැනි මිච්ඡා දිට්ඨියක යමෙක් සමාදන් වීම දමනයක් වෙන්නේ අනුත්තර වශයෙන් නේද? ඒ නිසා මිත්‍යා දෘෂ්ටිය තුල දමණය වීම කවදාකවත් අනුත්තර දමනයක් නෙමෙයි. හඳුර අනුත්තර කියන වචනේ පැහැදිලි කරලා දෙන්න අපිට ওই කාරණාව. අපි සරලවම කියමු උත්තරීතර උතුම් කියන අදහසෙන්. එතකොට උතුම් දමනයක් වෙන්නේ සම්මා දිට්ඨිය තුල දමණය වෙන එක. මොකද තමන්ට හිතසෝ පිණිස පවතින උතුම් දමනය. පාතාලේ මිනිස්සෙකුට දමණය වුණත් එකයි, මිත්‍යා දෘෂ්ටික ආගමික නායකයෙකුට දමණය වුණත් එකයි. මොකද පාතාලේ මිනිස්සයාට දමණය වුණත් එයා යන්නේ නිරේ, දුක් සහිත විපාක රැස් වෙන කර්ම කරනවා. කියන්නේ මිත්‍යා දෘෂ්ටිය තමයි දැන් බලවත් වෙන්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටික ආගමික නායකයෙක් කර කියන දේ සමාදන් වුණා කියලා කියන්නේ, ඒකට හික්මුණා කියලා කියන්නේ එයත් යන්නේ නිරේ. මොකද හේතුව මේ මිත්‍යා දෘෂ්ටික ආගම තුල කියන කරන හැමදේම මිත්‍යා දෘෂ්ටියට අනුව තමයි කාය කර්ම හසුරවන්නේ, මිත්‍යා දෘෂ්ටියට අනුව වචී කර්ම හසුරවනවා, මිත්‍යා දෘෂ්ටියට අනුව මනෝ කර්ම හසුරවනවා. එතකොට වරුණ එතන කිසිම දමනයක් නැහැ. ඉතින් ඒකින්ද මේකේ හරියට තේරුම් ගත්තොත් එහෙම සම්මා දිට්ඨිය පවතින්නේ යම්තාක් දහමක් තුලද,
ඒ දහම තුල දමණය වෙච්ච සියලු දෙනා පමණයි අනුත්තර පුරුෂ ධම්මසාරති කියන සැබෑම දමණයට ලක්වන්නේ. දැන් මේකේ පුදුමයි තමයි ඒ දමණය අනන්තයි කියලා කියනකොට වරුණ මේ මනුස්ස ලෝකෙට විතරක් පැතිරිච්ච දමණයක් නෙමෙයි, ඒක දෙවියන් අතරත් ඒ දමණය තියෙනවා, බඹුන් අතරත් ඒ දමණය තියෙනවා. එහෙමයි. ඒ විතරක් කියලා දැන් බලන්න අර නාග ලෝකේ නාගය වන්දනා කරන්නේ 13 වහන්සේලාට බුදුන් වහන්සේට පවා කොච්චර වන්දනා කරනද ඉතින්. නාග ආදී අසුරය නොඑක් අය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දමණය වෙනවා. තිරිසන් සත්තු පවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දමණය වුණා. එහෙම බලනකොට වර්තමානයේ කිසිම ආගමක දැන් සමහර කෙනෙක් ගණනය කරන්න පුළුවන් බුදුහාමුදුරන්ට දමණය වුණ ප්‍රමාණයට වඩා මේ ලෝකේ වෙනත් ආගමික නායකයන්ට දමණය වෙච්ච අය වැඩිනේ කියලා. ඒ මේ මනුස්ස ලෝකේ චුට්ටත් එක්ක නොවේගා ඉන්නේ. එතකොට අනිත් ලෝක සියල්ලත් එක්ක බලනකොට බුදුරජාණන් වහන්සේට දමණය වෙච්ච අය තමයි වැඩි. කියන්නේ මනුෂ්‍ය ලෝකේ අනිත් පැත්තට බැලුවොත් මේ මනුෂ්‍ය ලෝකයෙන් එච්චර වැඩි ප්‍රමාණයක් අනිත් ආගමික නායකයන්ට නැඹුරු වෙලා ඉන්නව නම් අපාය ප්‍රමාණයත් එතකොට වැඩි අනිවාර්යෙන්. ඇයි ඉතින් නෑ, ඒකේ හේතුව මේකයි. අපිට කිසිම ආගමක් සම්බන්ධව මම ගැටලුවක් නොකර මම කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කොතනද එතන දමණය වුණා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නිරි. හැමදෙරේ දැන් ඒ වගේම තව කාරණාවක් දැන් මේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳව කතා කරනකොට දැන් බොහෝ දෙනා කියන කාරණා තමයි බුදුගුණ වලින් ඇති කරන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ජනනය වෙන දේවල් කරලා වැඩක් නැහැ, ඉන් එහාට අපි යන්න ඕනේ. ඇත්තටම බුදුගුණ තුලින් අපේ ශ්‍රද්ධාවද ගොඩනැගෙන, දැන් ওই සම්මා දිට්ඨිය අසුරේම ගොඩනැගෙන්නේ ශ්‍රද්ධාව පමණක්ද? ඉන් එහාට යන්න අපට හැකියාවක් නැද්ද? මෙන්න මේ කියන මතයට අත වහන්සේ පැහැදිලි කරලා දුන්නොත් එහෙම හිතන් ඉන්න අයට ලොකු අවබෝධයකට යන්න ඉඩකඩක් ලැබේ. වරුණ, දැන් ওই ශ්‍රද්ධාව කියන එකේ සීමාව තේරුම් ගත්තේ නැති නිසා කියන කතාව ඔය. එහෙමයි. ශ්‍රද්ධාව කියන එක හිතාගෙන ඉන්නේ හරි ප්‍රාථමිකයි කියලා. මම ඊයේ පෙරේදා දැක්ක අන්තර්ජාලය ඔස්සේ ස්වාමීන් වහන්සේලා මේ කාරණාව කියන ඔය ශ්‍රද්ධාව වැඩෙන දේවල් කර කර පස්සෙන් එන එක බොරු වැඩක් කියලා. ඒක ප්‍රාථමික මට්ටමකින් දකිනවා මේ පූජාවල් එක්ක තියෙන ප්‍රාථමිකම යාන්තමට අර නිකම් මේ ඔය වයසක උපාසකම්මලට වගේ ගියපු පැත්තක් ශ්‍රද්ධාව කියන්නේ කියලා. يعني ඒකත් ඕනේ නැහැ කියන එක නෙමෙයි මේ. ඔව් වරුණ, ඒ එතන දැන් ප්‍රාථමික මට්ටම අතහැරලා කොහොමද යන්නේ? දැන් හිතන්න අපි මොන්ටිසෝරි ඉගෙන ගත්ත අකුරනේ කැම්පස් එකේදීත් ලියන්නේ. අයන්න නම් අයන්නම තමයි. කැම්පස් එකේ ගිහිල්ලා අයන්න ලියන්නේ මොන්ටිසෝරි ඉගෙන ගත්ත අයන්න. 1 2 3 4 වෙනස් වෙන්නේ නැහැ නේද එතෙන්ද කියන්නේ? මොන්ටිසෝරි ඉගෙන ගත්ත 1 ඉලක්කමයි 2 ඉලක්කමයි තමයි කැම්පස් එකෙත් ලියන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ කැම්පස් ගියාට පස්සේ අපෝය මොන්ටිසෝරි ඕවා මොනවද කියලා පහත් කරන්න බෑ. ඒක මෙතෙන්ට යනවා වගේ. ඒ නිසා මේ අපි මෙතන ශාසනය තුල ගන්නා වූ යම් දැන් ඔය පූජාවක් ඒ වගේ දෙයක් ගැන ප්‍රතික්ෂේප කරන අය ගැන හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ වරුණ ඉදා ශ්‍රාවකයෝ විශේෂයෙන්ම විශාකගම විශාක සෝතාපන්න ශ්‍රාවකයෝ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙක් වෙලා බලන්න කර පූර්වාරාමේ හදලා ඉවරුණාට පස්සේ බුදුගුණ කී කිය වටේම ගියේ පූර්වාරාමේ වටේ ගිය හැටි ශ්‍රද්ධාවෙන්. එතකොට දැන් මේ උමුතු වෙලා ගියා. ඔව්. දැන් මේ ප්‍රඥාව ස්ථිරව පිහිටියා කියලා සත්‍ය ඥාණයෙන් ආර්ය සත්‍ය අවබෝධ කරලා එහෙම තැනක ප්‍රඥාව ස්ථිර පිහිටීමක පිහිටෝලා තියෙන හිත අර විදියට සංවේදීව බුදුගුණ කිය කියා නිකන් උමතුකමක් හැටියට ලෝකෙට පේන තරමටම බුදුගුණ කියමින් අර එහෙම යනවනම් ඒ කියන්නේ අවුරුදු 7 දෙක කොහෙද සෝවාන් ඵලෙ සෝවාන් උනේ. ඉතින් ඒ නිසා දැන් මේ අද ප්‍රඥාව ගැන කතා කරන සෝවාන්වත් වෙන්නේ නැතුව ශ්‍රද්ධාව ප්‍රතික්ෂේප කරනවා, පූජාවල් ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒකේ තියෙන මනසේ වැඩිච්ච නැතිකම. දැන් අපි මේ කියන්නේ වරුණ ශ්‍රද්ධාව කියන එක ප්‍රාථමික මට්ටමක තියෙන එක නෙමෙයි. ශ්‍රද්ධාව අරහත්ත්වයට දක්වාම තියෙනවා. ඔබ දන්නවද අනාගාමි වෙච්ච ශ්‍රාවකයා රහතන් වහන්සේට පහලින් ඉන්න මට්ටමනේ. හැබැයි අනාගාමි ශ්‍රාවකයාත් ශ්‍රද්ධාව තව වඩන්න තියෙනවා, ඉතුරු වෙලා තියෙනවා පරිපූර්ණ නොවිච්ච කොටස. ඒ කියන්නේ ශ්‍රද්ධාව පරිපූර්ණ වෙන්නේ රහතන් වහන්සේට. ඒ කියන්නේ දැන් උතන සෝතාපන්න ශ්‍රාවකයාගේ මට්ටමේ ශ්‍රද්ධාවට වඩා සකදාගාමි මට්ටමේ ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව වැඩි. ඊට වඩා වැඩි අනාගාමි ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව. ඊට වඩා වැඩි රහතන් වහන්සේගේ ශ්‍රද්ධාව. මෙතන මේ ශ්‍රද්ධාව කියන එක ඇත්තටම වරුණ ප්‍රඥාවත් එක්කම වැඩෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ, මේ ධර්මය තුල ප්‍රඥාවෙන් අපි යමක් අවබෝධ කරනවා නම් යම් මොහොතක ඒ අවබෝධ කිරීමත් එක්ක හිතන්න හරිම සරලව හිතේරුම් ගත හැකි මේ අවබෝධ වෙච්ච ධර්මය කවුද කියලා දුන්නේ? බුදුරජාණන් වහන්සේ. මේ අවබෝධ වෙච්ච ධර්මේ කාගේ අවබෝධයද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. එතකොට මම මේ අවබෝධය දැන් ලබා ගත්තා නම් මා තුළ ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් මට කාගෙනද එතකොට ගෞරවය තව වැඩෙන්නේ?
අනේ මේ අවබෝධය බුදුරජාණන් වහන්සේන කියලා දුන්නේ කියලා උන්වහන්සේ ගැන ශ්‍රද්ධාව වැඩනවා. ඉතින් එතකොට සෝවාන් වෙච්ච කෙනාට වඩා පංචඋපාදානස්කන්ධ ගැන අවබෝධයක් වැඩෙනවායි කියනවා සකදාගාමි කෙනාට. එහෙනම් පංචඋපාදානස්කන්ධ ගැන තව අවබෝධය ඇති වෙනකොට සකදාගාමි කෙනාට තවත් ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඊටත් වඩා පංචඋපාදානස්කන්ධ ගැන අවබෝධ වෙනවායි කියනවා අනාගාමි කෙනාට. එතකොට ඒ පංචඋපාදානස්කන්ධ ගැන තවත් අවබෝධ වෙනකොට ශ්‍රද්ධාව තව වැඩි වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. රහතන් වහන්සේට පංචඋපාදානස්කන්ධ ගැන අවබෝධය පරිපූර්ණ වෙනවායි කියනවා. අන්නේ පරිපූර්ණ වෙනකොට තමයි ශ්‍රද්ධාවත් පරිපූර්ණ වෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව ප්‍රතික්ෂේප කරන්න කිසිවෙකුට බෑ. නිවන ප්‍රත්‍යක්ෂ කරන තාක්කල් ප්‍රත්‍යක්ෂ කළාට පස්සේ ශ්‍රද්ධාව ප්‍රතික්ෂේප වීමන්නේ මේ වෙන්නේ ශ්‍රද්ධාව පරිපූර්ණ වීම. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකට අර අපි උපමාවක් කියන වරුණ මේක හරියට කකුල් දෙකයි S2 දෙකයි වගේ. කකුල් දෙක වගේ තමයි ශ්‍රද්ධාව. S2 වගේ තමයි ප්‍රඥාව. මිනිස්සෙකුට හොඳ පිළිවෙලකට හරිහමං ගමනක් යන්න නම් හොඳට S2 තියෙන්නත් ඕනේ. ඒ වගේම හොඳට කකුල් දෙක තියෙන්නත් ඕනේ. S2 විතරක් පෙන්නලා කකුල් දෙක නැත්තම් මිනිස්සේ ගමන අඩාලයි. මේක තැනම ඉඳලා ඒක බලන්න වෙන්නේ එකම දිහා විතරයි. එකම දිහා. ඉදිරියට යන්නේ කකුල් දෙකත් එක්ක. හැබැයි කකුල් දෙකෙන් S2 නැතුව කකුල් දෙකෙන් යන්න ගියොත් එහෙම ඒ තදන් වැටෙන්න පුළුවන්. ඔව්. පැටලෙන්න පුළුවන්. පැටලෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥාව නැති ශ්‍රද්ධාවක් කියන්නේ ගියොත් එහෙම පැටලෙන්න පුළුවන්. අමූලික ශ්‍රද්ධාව. අනිවාර්යෙන්. ඒ නිසා ප්‍රඥාවෙන් දකිමින් ශ්‍රද්ධාවෙන් ඉදිරියට ආ යුතු ගමනක් මේ නිවන් මඟ තුල තියෙන. මේ දෙකකට එකක් බැඳිච්ච දෙයක්. ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ශ්‍රද්ධාව වැඩෙනවා. ශ්‍රද්ධාව වැඩෙන්න වැඩෙන්න ප්‍රඥාව වැඩෙනවා. එකට යන රේල් පීලි දෙකක් වගේ සමාන්තරව අවශ්‍යතාවය තියෙනවා කෙනෙකුට මේ පරිපූර්ණත්වය දක්වා යන්න. අමුතරනේ දැන් එතකොට අර මුලට එනවා අපහු. දැන් අර ඇසට කඳුළු නැගෙන කාරණාව සිහිපත් කරන්න පුහන්සේ. දැන් එහෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහොම ගෞරවනීය ශ්‍රද්ධාවක් ඇති වෙනකොට කඳුළු නැගිනවා නම් දැන් බුද්ධානුස්සතියක් වගේ භාවනාවක් කරනකොට ඒක ප්‍රශ්නයක් නොවේ. බුදුරජාණන් වහන්සේ ගැන අනුස්සතියෙන් සිහි කරන්න හේතුව තමයි ඒ වෙලාවේ මනස තුල කෙලෙස් සහිත ඇලීම් ඇති වෙන්නේ නැහැ. කෙලෙස් සහිත ගැටීම් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට උන්වහන්සේ ගැන සතිය පවත්වාදී. ඇයි ඒ ලෝකේ සමහර අය ගැන අපි හිතනකොට වරුණ අපිට කඳුළු නැගෙන හිතන්න පුළුවන්. දැන් උදාහරණයකට හිතන්න එක්තරා දේශපාලකයන් ගැන බෙදාගත්තු අය ඉන්නෝනේ. අසවල් දේශපාලඥයා අපි වෙනුවෙන් අපිට මේ රටේ නිදහසේ ඉන්න පරිසරය හදලා දුන්නා කියලා ඔන්න ගුණ හිතනවා කියමු. ඔන්න ඇහැට කඳුළුකුත් නැගීගෙන ගුණ හිතනවා කියමුකෝ. ඉතින් නමුත් කෙලෙස් සහිත ඇලීමක් නෙමෙයිද? කෙලෙස් සහිත ඇලීම. එතකොට තවත් චරිත ගැන හිතනකොට ගැටීම් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන කඳුළු නැගෙනකොට එහෙම කෙලෙස් සහිත ඇලීමකුත් නැහැ, කෙලෙස් සහිත ගැටීමකුත් නැහැ. ගැටීමයි ඇලීමයි තියෙන තැන හිතට පීඩාකාරයක්, පීඩාකාරී. ඒක හරි හිතේ තියෙන සමහර වෙලාවට අපිට අර කියන්නේ 1000ක් දැවෙන ගතියක් කියලා. මේ ඇලීමක ගැටීමක ඔන්නෝ දැවෙන ගතිය තියෙනවා, නිවෙන ගතිය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ එහෙම නොවෙන සිහි කරන්න තියෙන එකම චරිතය. කියන්නේ සාමාන්‍ය මම මතක් කරන්නේ කෙලෙස් සහිත චරිත සියල්ල අතරේ බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් චරිත තුලත් අග්‍රම තැන නිසා. මොකද රහතන් වහන්සේලාටත් සංඝ ගුණ වශයෙන් තියෙන ගුණ, හැබැයි රහතුන්ටවත් බුදුරජාණන් වහන්සේට සම කරන්න බැරි අනන්ත ගුණ නැහැනේ රහතුන්ට. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සම කරන්න පුළුවන් තව බුදු කෙනෙක් විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පමණයි. ඔව්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ සමහර ගුණ රහතුන්ට නැහැ. ඉන්ද්‍රිය පරෝපරියත ඥාන ආදී ඥාන නැහැනේ රහතුන්ට. රහතන් වහන්සේලාගෙත් කොටස් ඉන්නවනේ. පඤ්ඤාය මුක්ත රහතන් වහන්සේට වඩා උපතෝභාග්‍ය මුක්ත රහතන් වහන්සේගේ ගුණ තියෙනවා. ඉතින් මේ වගේ රහතුන් අතරත් සාපේක්ෂයි. ඒ කියන්නේ ගුණ වශයෙන්. නමුත් බුදුරජාණන් වහන්සේලා හැමතිස්සෙම ලෝකෙ කිසිවෙකුට සාපේක්ෂ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේලාගේ තියෙන ඒ අනන්ත බුදුගුණ සිහි කරනකොට වරුණ කඳුළු නැගුණ කියලා ඒක බුද්ධානුස්සතියට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මොකද හිතේ තියෙන නිවීම ඇති කරන ඇහි කඳුළු පිරෙයි බුද්ධානුස්සති වඩවඩ ඉන්නකොට. බුද්ධානුස්සති වඩද්දී ඇහි කඳුළු පිරුණාට එතෙන්දි වරුණ තේ ඇති වෙන කෙලෙස් සහිත ඇලීම් යටපත් වෙනවා. කෙලෙස් සහිත ගැටීම් යටපත් වෙනවා. ඒ නිසා මේ ඇහැට කඳුළු නැගෙන තුරු බුදුගුණ වැඩුවත් ඒක භාවනාව බිඳිලා භාවනාවට බාධාවක් කියලා ප්‍රශ්නයක් වෙන්නේ. තව කාරණාව. දැන් එතකොට ඒ ඔබවහන්සේ කියනකොට හිතේ ඇතිවෙන කෙලෙස් යටපත් වෙනවායි කියන කාරණේ. දැන් බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට බුදුරජාණන් වහන්සේට ඇලීමක් ඇති වෙනවා නම් උන්වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයත් එක්ක ඇලීමක් නැති වෙන්නේ. එතකොට සමහර විටත් එහෙම මේකත් එහෙනම් ඇලීමක්. දැන් ඔහොම ඇලීමක් තිබ්බ කෙනෙන්නේ වක්කලී කියන්නේ. බලන්නකෝ වක්කලී මහණ උනේම උන්වහන්සේව බල බල ඉන්න කියන්නේ.
හැබැයි මේ ලෝකේ ඒ ඇලීම කවදාක්වත් පරදින ඇලීමක් නෙමෙයි. හරි කියන්නේ වක්කලි හාමුදුරුවෝ කියන්නේ ශ්‍රද්ධාව තුලින් ඇවිල්ලා අරහත්ත්වයටපත් වෙච්ච චරිත අතර චරිතය. සමහර චරිත සීමිත පිරිසක් එහෙම ඉන්නවා. වක්කලි හාමුදුරුවෝ වගේ තව හාමුදුරුවෝ කෙනෙක් හිටිය වයසට ගිහිල්ලා ඒත් බුදුරජාණන් වහන්සේට පුදුම ආදරයක් තිබ්බා. උන්වහන්සේ ගැන තිබෙන ආදරය නිසාම රහත් වෙච්ච හාමුදුරුවෝ කෙනෙක් පිංගිය හාමුදුරුවෝ. පිංගිය. එතකොට ඒ වක්කලි හාමුදුරුවෝ පිංගිය හාමුදුරුවෝ සාමාන්‍ය අයට වඩා බුදුරජාණන් වහන්සේට ඇලුම් කරා. හැබැයි බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරුවන්ට කියනෝ නේද මේ මගේ කුණුවන ශරීරය දිහා බලලා වැඩක් නැහැ කියන එක. අනිවාර්යයෙන්. ඒක ශරීරයේ. බුද්ධ චරිතයට නෙමෙයි. මේ කුණු ශරීරයට ඇලෙන්න එපා කියන එක කිව්වේ. එතන දැන් ශරීරය නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙන ඇලීම කවදාකවත් වරදින්නේ නැහැ වරුණ. ඒ නිසානේ දැන් බලන්නකෝ ඒ ශරීරයට ඇලුනත් බුදුරජාණන් වහන්සේ අවවාදි දුන්නා. වෙන කෙනෙකුට ඇලුනා නම් එහෙම අවවාදි දෙන්නේ නැහැ. දැන් සමහරලාට කෙනෙකුගේ ශරීරය ගැන වර්ණනා කරනකොට ඔය මේ කොණ්ඩේ ගැන වර්ණනා කරනවා. එයා නම් ඔයා මාර ලස්සනයි මෙහෙමයි කියලා. දැන් සමහර කාන්තාවන්ව වර්ණනා කරනකොට ඇතම් කාන්තාව හැමෝම නෙමෙයි. සමහර කාන්තාව ඒ වර්ණනාවට අන්තිමට දන්නේම නැතුව ඒක හිත බොහෝ දුර ගෙනහිල්ලා කෙලෙස් වල යන්න පුළුවන් උච්චම තැන් වලට ගිහිල්ලා ප්‍රශ්න ඇති කරගන්නවා. සමහරවිට විවාහ ජීවිතවලට පවා ප්‍රශ්න ඇති කරගන්නවා. සමහරවිට මේ කාර්යාලයේ තමන්ගේ එකට සේවය කරන කෙනෙක් ඔන්න මේ කය ගැන වර්ණනාවක් කරනවා. හැම තිස්සෙම ඔයා මෙහෙම මේ විදිහ ලස්සනයි. ඔයාගේ ෆීචර්ස් හරීම අමුතු කියුට් අප්පා කියලා දැන් මේවා කීක වර්ණනා කරනකොට අරයටත් ටිකක් කර මේ ಗುಣ කියන කෙනා ගැන නිකන් එනවනේ හැඟීම කෙලෙස් සහිතව බලන්න බුදුරජාණන් වහන්සේ දුන්නේ කය ගැන වර්ණනා කරන එකට දුන්න පණිවිඩේ. ඒ නිසා මං කියව වරදින්නේ නැහැ කවදාවත් කියලා. උන්වහන්සේ ගැන කෙලෙස් සහිතව ඇලුනත් වරදින්නේ නැහැ කවදාක්වත්. ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ ගැන පහදින කෙනා උන්වහන්සේගේ දේශනවලට ඊට පස්සේ ඇලුම් කරනවා. දේශනවලට ඇලුම් කරනකොට අන්තිමට තමන්ටම තේරුම් යන දවසක් එනවා. මං උන්වහන්සේ ගැන මෙතන ඇලිලා තියෙන විදිහ පොඩි වරදක් තියෙනවා. දේශනවලට ඇලුම් කරද්දි දේශනවල කියවනකොට තේරෙනවා මෙතන මගේ වරදක් තියෙනවා කියලා තමන්ම තමන්ගේ වරද තේරුම් ගන්නවා. මේ සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ගැන පැහැදුනම එහෙම වෙන්නේ නැවරු. එතෙන්දී අපිට ඇතැම් වෙලාවට මේ කෙනෙක්ගේ ಗುಣ කියනකොට රූපේ ඕන්නේ නැහැ. එයා උයපු කෑම ටික වර්ණනා කළත් ඇති. වාගේ කෑම හරිම රහයි කිව්වම ඒ ಗುಣ කියපු කෙනා ගැන එනවනේ අමුතුම හැඟීමක්. එයා මට කැමති කෙනෙක්. දැන් ඒක දැන් අපිට සමහර වෙලාවට ධර්මයේ තුලම අත්දකින්න ලැබෙන ඕනතරම් ධර්ම දේශනා ගැන පහදිනවා. ඉතින් ಗುಣ කියනවා. ඒ ಗುಣ කියපු කෙනා ගැන අපි බලනවනේ ටිකක් වෙනස් ඇහැකින්. මෙයා මට කැමති කෙනෙක් කියලා. ඒ කැමති කෙනෙක් කියන හැඟීමෙන් බලන එක ඇතුළෙම අපි තේරුම් ගන්න ඕනේ මෙයා පහදින එක හරිමකට හරවන්න. බුදුරජාණන්සේ හැමතිස්සෙම මේ පැහැදීම හරිමකට හැරෙව්වනේ. එතකොට වක්කලි හාමුදුරන්ට අන්තිමට පිරිනිවන් පාන තැනට මෙලි ඩෑඳේ ඉඳලා මේ කයට ඇලිලා හිටපු තැනම පොඩි වෙ කාලෙකින් අන්තිමට පිරිනිවන් පාන තැනට මේ අවවාද ලැබුණා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම වරුණ උන්වහන්සේව මේ ශරීරයෙන් මනින්න දුන්නේ. උන්වහන්සේගේ ජීවිතය අර ඇතැම් සිදුවීම් තියෙනවා. සමහර ඇවිල්ලා 100 කෙනෙක් මනින්න කියන උන්වහන්සේගේ උස මයින්න උන්වහන්සේ මොකද කළේ? මේ 100 ගැන හරි කරුණාවක් ඇති වුණේ. 100ට තේරෙනවා මයින්ෝ ඉවරයක් නේ. ඔව් උනගස් තියලා බැලුවත් නේ. මැනගෙන යනවා ඉවරයක් නේ. මොකද බුදුරජාණන් වහන්සේ 100ගේ මැනිල්ල අවසන් නොවෙන්න උන්වහන්සේ 100ට ඉරිදිමේ බලයකින් තමන්ගේ ජීවිතය තුළ මේ තමන්ගේ ප්‍රමාණයක් පෙන්වන්න කාය ප්‍රමාණ ගැන අවසන් වීමක් නොවෙන්න ප්‍රමාණය වැඩි කරනවා. ඉතින් අන්තිමට 100ට තේරෙන මේක මැනල ඉවර කරන්න පුළුවන් ශරීරයක් නෙමෙයි කියලා. 100ට 100 නැති තරමට. ඒ කියන්නේ බුදු කෙනෙක්ව තර ගුණ වශයෙන්වත් වරුණ මැනල ඉවර කරන්න බැරි නම්, ගැනල ඉවර කරන්න බැරි නම් කාය ශක්තිය වුණත් එහෙමයි කාය ප්‍රමාණිත් අර 100ට දැනෙන්නේ නැති මැනල අවසන් කරන්න බැරි එකක් කියලා. ඒ වගේ බලන්න උන්වහන්සේ කියන සමහරලාවට අමුතු පැහැදීම් ඇති කරගත්තොත් එහෙ හිටියා. ඒ අමුතු පැහැදීම් ඇති වෙච්ච අයට අවසානයේ ලැබුණ පණිවිඩය දැන් මාගන්ධියගේ තාත්තත් ඒ වගේනේ. ඒ තාත්තා අර සිරිපතුල දැකලා පුදුම පැහැදීමක් ආවා. එහෙමයි. මේනම් මහ ලෝකේ හැරිම පුදුමම චරිතයක්, ලේසි පහසු චරිතයක් නෙමෙයි කියලා ಗುಣ දැකලා මගේ බෑන වෙනවා නම් මේ වගේ ලක්ෂණ තියෙන කෙනෙක් කොච්චර හොඳද කියලා තමයි තාත්තා ටක් ගාලා දුවලා ඇස්සි කරන් අරන් ආවේ. එහෙමයි. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ අර
ඒ පැහැදීම හරවපු පැත්ත. එතකොට එතෙන්දී අවබෝධය තාත්තත් ගත්තා අම්මත් ගත්තා දුවට ගන්න බැරි වුණාට. ඉතින් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැන මේ ප්‍රමාණ ගැඹුරට ගුණ හිතන්න ඕනේ. උන්වහන්සේ ගැන යාන්තමට පුංචි පැහැදීම ඇති කරගන්න උදව් කරවපු අයත් හිටියනේ. එතකොට දැන් ඒකේ හොඳ උදාහරණයක් මතක ඇති, අර නිරේ යන්න ගියපු ආච්චි කෙනෙකුට ඒ අම්මා පාරේ එනවා. එනකොට බුදුරජාණන් වහන්සේ මග වැඩම කරනකොට නවතිනවා අර අම්මා දැන් ඉදිරියට එද්දි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා මතක් කරා අම්මේ මේ වැඩේ භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගන්න කියලා. ඉතින් බලන්නකො එතකොට වරුණ දැන් ඒ වඳිනකොට ඒ අම්මට ඊට හා ධර්මයක් කියන්න පුළුවන් තත්වක අම්මගේ මනස වැඩිලා තිබුණේ නැහැ. එනිසා භාග්‍යතුන් වහන්සේ වෙනත් අවස්ථාවලට ගියේ නැහැ එන්හාට. වන්දනා කරගෙන පින් රැස් කරගෙන පහදින්න විතරයි ඉඩ දුන්නේ. ඉතින් අම්මා එකෙන් සුගතිය උපදිනවා. මට කුණ්ඩලිත් එහෙමනේ. රැස් ටිකක් විතරයි පෙන්වන්නේ. ඒ රැස් ටික දැකලා අර බිත්තියට වදින රැස් ටික, බිත්තිය පැත්තට හැරිලා ඇඳේ ඉන්න මක්ත කුණ්ඩලීට බිත්තියට වදින රැස් ටික විතරයි දකින්න ලැබුණේ. ඒකට හිත පැහැදුනා. බුදුරජාණන් වහන්සේ දැන් ඔය දැන් ඔය ශ්‍රද්ධාව ඕනේ නැහැ, පූජාව ඕනේ නැහැ කියලා කියන පඬිතයන්ට මට කුණ්ඩලීට කරපු දේ ගැන හිතනකොට මේගොල්ලෝ බුදුරජාණන්සටත් උගන්වන්නේයි ඔබ වහන්සේයි රැස් විතරක් ගිහිල්ලා පෙන්වුවේ, ඔබ වහන්සේට පොඩ්ඩක් එතන පටිසමුපාද ගැන කියන්න තිබ්බනේ. ඒ කියන එකේ කටි රැස් තමයි තියෙන්නේ. ඔබ වහන්සේට පටිසමුපාද ගැන කියන්න තිබ්බනේ. එහෙම නැත්නම් දැන් අර ආච්චිව වැඳලා සුගතියන්න විතරයිනේ එතන ඉඩ හැදුනේ. මේ ආච්චිගේ තිබෙච්ච ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච මට්ටම. ඒ අම්මට ඊටහා ප්‍රඥාවක් වඩන්න තරම් තත්වයක් තිබුණේ නැහැ. එතකොට ඒ අම්මා එතන වඳිනකොට දැන් මේ අද පඬිතුයිට යන බුදුරජාණන්සට උගන්වයි ස්වාමීනි මේ ශ්‍රද්ධාව විතරක් මදි, ඒ අම්මට පුළුවන් නම් ඒ අම්මට පරිසම්පද ගැන චුට්ටක් කොහොම කියන්න කියයි. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් ඇති වුණත් ඒක හිතසුව පිණිස පවතිනවා. ඉතින් එවැනි සුදුස්සොත් ලෝකේ දැන් ඉදා හිටියනම් බුදුරජාණන්සේ පහළ වෙච්ච යුගේ අද කොච්චර ඉන්නවද? ඒ මට්ටමයි නේද? ඒ නිසා මේකේ අපිට මේ හැම අංශකෙම බුදුරජාණන්සේ ගැන පහදින එක කිසි විදියකින් ප්‍රතික්ෂේප කරන්න බෑ. උන්වහන්සේගේ රැස්වලට පැහැදුනත් දැන් අපි කියමු සෝමාවතිය ගිහිල්ලා මමත් දේශනවල කියනවා රැස් බලන්න යන්න එපා කියනවා. හැබැයි එතන ගිහිල්ලා රැස් ටිකට පහදින එක වුණත් දැන් හිතන්නකෝ අර ආලෝකයක් ඇති වෙනකොට ඒ ආලෝකය දැකලා සාදු කියලා පැහැදුනත් ඒ ආලෝකේ ඉරේලියත් එක්ක වැදිලා ආවෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සයා හිතේ පහදගන්නේ අනේ මගේ බුදුරජාණන් වහන්සේගේ රැස් කියලානේ. ඉතින් මට්ට කුණ්ඩලී පැහැදිච්ච පැහැදීමමනේ. ඉතින් එතකොට ඒ පැහැදීමත් සුගති උපදින හේතුවක් වෙනවා. අපිට ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන කිනම් අයුරින් හිත පහදගත්තත් ඒ කිසිම ශ්‍රද්ධාවකට පහර ගහන්න බෑ. අපේ දැන් ඔය net රේඩියෝ වහන උදෑසන අහන අපේ ශ්‍රාවකයෝ තර අවස්ථාවලදී කතා කරලා කිව්වා නරසිංහ ගාථා නැවැත්තුවාම කියන්නේ වෙනසකට ලක් කරාම අනේ ඇයි එහෙම කළේ බුදුරජාණන් වහන්සේව අපිට මැවිලා පේනවනේ මේ නරසිංහ ගාථා ඇහෙනකොට කියන මේ එතකොට හඳුන්නේ මේ බුදුගුණ තමයි මේ නරසිංහ ගාථා තුලත් අන්තර්ගත වෙලා තිබෙන්නේ. අනිවාර්යයෙන්ම මම දකින්නේ දැන් නරසිංහ ගාථාවල එහෙම ප්‍රධානව මතුවලා පේන බුදුගුණ බුදුරජාණන් වහන්සේ රූපකාය මවා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. සමහර ලාවට බුදුගුණ සිහි කරන්න ඕන කෙනාට හැම පිරිතෙම බුදුගුණ තියෙනවා. තියෙනවා. අඟුලිමාල පිරිතෙත් කොච්චර බුදුගුණ තියෙනවද? අඟුලිමාල පිරිත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මේක අඟුලිමාල සනසලව්වා දේශනා කරන්න අවස්ථාව සත්‍යක්‍රියාව කරන්න අවස්ථාව හැදුව නිසා අම්මා කෙනෙක් බේරුණා, පුතෙක් බේරුණා. අඟුලිමාල ස්වාමීන් වහන්සේ ගල්මුල් පාරවල් වැඩි වැඩි ගුටි කකා මැරවරෙක් හැටියට හිටපු ප්‍රතිරූප වෙනස් වෙලා උන්වහන්සේගේ සත්‍යක්‍රියාව මිනිස්සු පිළි අරගෙන උන්වහන්සේ මුනිවරයෙක් හැටියට සලකගෙන මිනිස්සු උන්වහන්සේට ගහණකෙන් වැළකුණා. ඒ කියන්නේ මිනිස්සු කෝටි ගාණක් පෞකරණකින් වැළකුණා මේ පිරිතෙන් පස්සේ. අන්තික අනිත් එක මිනිස්සු බයෙන් තැතිගෙනීමෙන් හිටියා මේ මැරවරයෙක් කෙනා පිණ්ඩපාත කියලා. ඊට පස්සේ දැන් මේ පිරිතත් එක්කම මිනිස්සුන්ගේ ඔළුවේ අර මරවරයා කියන සංඥාවන තියලා මුනිවරයෙක් වෙලා මිනිස්සුන්ට පැහැදීම ඇති වුණා. එතකොට මිනිස්සුන්ගේ බය නැති වුණා. ඉතින් කෝටි ගාණක් සවැත්නුවර හිටියා. ඒ කෝටි ගාණටම අර පිරිතත් එක්ක බය නැති වුණා. එතකොට බලන්න බුදුරජාණන්සේ බය නැති කරලා කෝටි ගාණක් මිනිස්සුන්ගේ හිත්වල. අර අම්මයි පුතයි කතාව විතරක් නෙමෙයිනේ.
එතකොට ඒ කෝටි ගාණක් දෙන අන්තිමට දැන් අර හාමුදුරුවන්ට දාන බෙදන්න පින් කරන්නත් පෙළඹුණා. එතකොට එතනින් පේනවා මෙතන නොකල පින් සඳහාත් මිනිසුන්ග මේ පිරිත නිසා පෙළඹුණා. ඉතින් මේක පිරිත ඇතුලේ යතෝ හම්බගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචෙච්ච පානං ජීවිතවරූපේතෝ වා කියනකොට බුදුගුණ පේන්නේ නැහනේ. හැබැයි ඒක යට පසුබිම හිතලා බලනකොට මෙතන තියෙනවා කීයක් බුදුගුණද? අනුත්තර පුරුෂ ධම්ම සාරති බුදුගුණේ තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට අඟුලිමාල මේ එදා කරපු සියලු දේවල් මිනී මනුපු ඔක්කොම නැති වෙලා අලුත් උපතක් ලැබුවා කියලා කියනවා. එතකොට අඟුලිමාල සෙන්හන්සේගේ අනුත්තර පුරිසම් සාරති ගුණයත් ඒක අහලා තව අය හික්මෙන අනුත්තර පුරිසම් සාරති ගුණයත් මතු වෙනවා. ඊළඟට සත්තා දේවමනුසානං කෙනකේ මනුෂ්‍යයන්ට සත්තා වෙච්ච බව ඒ පිරිත ඇතුලේ පේනවා. ඊට පස්සේ බලන්න බුද්ධ කියන මහා කරුණා කියන ගුණය තියෙනවා. භගවා කියන ගුණය තියෙනවා. භගවා කියන්නේ භාග්‍යවන්තයි. ඉතින් මේ වගේ මහා දාමරිකිය පවා බුදුරජාණන් වහන්සේ ගැන දමණය වෙන්න උන්වහන්සේගේ ළඟ දමණය වෙච්ච ශ්‍රාවකයෙක්ගේ සීලය මේ සත්‍යක්‍රියාවක් හැටියට කරනකොට රෝගීව ඉන්න අම්මෙක් පුතෙක් බේරෙන්න ඒවත් භාග්‍යතුන් වහන්සේට එවැනි ශ්‍රාවකයන් පවා සිටින එකම උන්වහන්සේගේ භාග්‍යය. භාග්‍යතුන් වහන්සේගේ භගවා ගුණෙත් ඔය පිරිත ඇතුලේ පේනවා. ඉතින් ඔය විදිහට හැම දැන් ලෝක විදූ ගුණේ භාග්‍යතුන් වහන්සේට තිබිච්ච ඒ අවබෝධය නිසා තමයි අඟුලිමාල දැන් නැත්තම් ඉතින් ඕක කියන්නේ නැහනේ. අඟුලිමාල ඔබ ගිහිල්ලා මේක මෙහෙම කියන්න කිව්වා. එතන ලෝක විදූ ගුණයත් ඔතන පේනවා. ඔහොම බලනකොට වරුණ මේ එකත් අපිට අනන්තයි. අඟුලිමාල කියන එක පිරිතක් ගත්තම මේ බුදු ගුණ සියල්ල ඕක ඇතුලේ හොයතේ. ඉතින් නරසිය ගාථා එකේ මං කියන්නේ ඕලාරිකෝ එකපාට උඩින්ම පේනවා. එහෙම නොපෙනෙන පිරිත් යටපවා අපිට බොහෝ බුදු ගුණ පේනවා වරුණ. හැමදෙන්නේ අපිට සමුගන්නත් කාල වේලාව ලඟ වෙලා තව එක ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් විමසා දැනගන්නට කැමති. හැමදෙන්න දැන් ලංකාවේ බුදු ගුණ භාවිතය පිළිබඳව ඔබ වහන්සේ සෑහීමකට පත් වෙනවා. මම මෙහෙම අහන්නේ සමහරු බුදු ගුණෙන් තමයි මන්ත්‍ර හදලා යම් යම් දේවල් වලට මන්ත්‍ර උපයෝගී කරගන්නේ. තවත් සමහරු බය වුණාම කියන දෙයක් හැටියට බුදු ගුණ හඳුන්වා දෙමින් සිටිනවා. ඒ වගේම බුදු ගුණ බොහෝලාවට අර මේ නිදා ගන්නකොට කියන දෙයක් මේ වගේ භාවිතය විවිධාකාරයෙන් අපි දකිනවා. නිවැරදි බුදු ගුණ භාවිතය සිදුවිය යුතු ඒ කාරණාවලටද ඉහට විශේෂ දෙයක් තිබෙනවා? ඒකත් හොඳ ප්‍රශ්නය. මොකද වරුණ දැන් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැන බුදුගුණ සිහි කරන්න කෙනෙකුට අවංකවම ඕනේ නම් ඒ බුදුගුණ සිහි කරන වෙලාවේ උන්වහන්සේ ගැන හිත පහදින විදියටයි සිහි කරන්න ඕනේ. අන්න එහෙම සිහි කරද්දී බුදුරජාණන් වහන්සේ දජග්ග සූත්‍රයේ එහෙම කියනවා මේ කෙලෙස් සහිත අය ගැන සිහි කරනවා වගේ නෙමේ තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරනකොට බය තැති ගැනීම නැති වෙනවා කියලා. ඔය දජග්ග සූත්‍රයේ කියපු බය තැති ගැනීම නැති වෙනවා කිව්ව වචනය අරගෙන තමයි හැමෝම මේ අතීතේ ඉඳලා පැරැන්න පුරුදුනේ බයක් ආපු ගමන් ඉතිපිසෝ භගවා කියලා බුදු ගුණ සිහි කරන්නේ. එහෙමයි. දජග සූත්‍රයේ තියෙන කරුණ. නමුත් ඒක දැන් වෙන්නේ මොකද්ද? මේ බුදු ගුණ ගැන දන්නෙත් නැහැ. ඇයි අරහන් සමහර ගොඩක ඇයි අරහන් කියන්නේ කියලා දන්නේ? සම්මා සම්බුදු කියන්නේ මොකද කියලා දන්නේ? විජ්ජාචරණ සම්පන්න කියන්නේ කියලා දන්නේ? මේව දන්නෙත් නැතුව අර ඉතිපිසෝ භගවා කියන ගාථා විතරක් කටේ කටපාඩම් බයක් ආපු ගමන් ඉතිපිසෝ භගවා අරහන් සබ්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 
අරකෙත් කියන්නේ ඇත්තරම බය නැති වෙන්න ඕන නම් බුදුරජාන් වහන්සේ ගැන නිතර බුදුගුණ සිහි කරන කෙනෙකුට හොඳට පුළුවන් ඒක කරන්න. උන්වහන්සේ ගැන හිතට නගා ගත්තම් උන්වහන්සේ ගැන සිහි කරනකොට මම වනාහි උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා හිතත් අර සමහරලාවට තියෙන්නේ දැන් ඔය චණ්ඩියෙක්ගේ ගෝලෙක් වුණාම මොකක් හරි කරන්න ආවත් මම බය නැහැ මගේ බොස් මෙයානේ කියලා එහෙම නෙන්නේ. මම අසවලා ළඟ ඉන්න කෙනෙක්. මං ඒ නිසා කාටවත් බය නැහැ කියලා. මං පත්මගේ කෙනෙක්. ඔයගේ කියන්නේ මං පත්මගේ මං අරයාගේ ඒ වගේ වරුණ. දැන් මෙතන මේ තුන් ලෝකෙම ඉන්න ශ්‍රේෂ්ඨම උත්තම චරිතේ නිකෙලස් වෙච්ච බයතැති ගැනීම සියල්ල දැන් මොන පත්මෙලත් බයයිනේ. ඒකනේ මේ දුවන්නේ. එතකොට ගහමරා ගන්න දුවන්න හැංගෙන්නේ මේ තමන්ගේ ආරක්ෂාවට කට්ටිය වට කරගෙන ඉන්නේ බය හින්දානේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ තුන් ලෝකෙම බය නැතිම චරිතය. මාරයටවත් බය නැහැ. ඔය මොන පත්මලත් මාරයට බය. එතකොට වරුණ භාග්‍යතුන් වහන්සේ බය තැති ගැනීම සියල්ල නැති කරපු උත්තම චරිතය. ඉතින් අපි උන්වහන්සේගේ කෙනෙක්, උන්වහන්සේගේ දරුවෙක්
අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන හැඟීමෙන් අවංකව හොඳට ශ්‍රද්ධාවෙන් බුදුගුණ සිහි කළොත් බය තැති ගැනීම නැති වෙනවා. ඉතින් අර එහෙම විතිපිස භගවා ගාතාව ඒ විදිහට කියන එක ඒ වගේ මම හරි අකමැති දෙයක් තමයි ඔය මේ ග්‍රහාපල නැති කරගන්න කියලා. අරහම් බුදු ගුණෙන් මගේ මේ අපල නැතිවා, සම්මා සම්බුදු බුදු ගුණෙන් මගේ මේ අපල නැතිවා. ඉතින් මේකේ මේ තියෙන ප්‍රශ්නේ තමයි බුදු ගුණ ටිකවත් හරියට දන්නේ නැති මිනිස්සු බුදු ගුණ ටික නිකන් ඇපේට තියාගෙන වගේ බුදුහාමුදුරුවන්ගේ ගුණේ ඒක උන්වහන්සේගේ ගුණේ අනේ ඒ ගුණෙන් මගේ මේක නැති වේවා. මේ සියලු ගුණෙන් මගේ සසර ගමන නවතිවා කියනනම් හරි. එහෙම එකක් කියන්නේ නැහැ. දැන් අඩුතරේ තමන්ට මෙහෙම පුළුවන්. මගේ තියෙන ප්‍රාණඝාතයෙන් වැළකිච්ච මගේ සීල ගුණෙන් මගේ මේ ප්‍රශ්න නැතිවා කියලා හිතුවරනම් තමන්ගේ මේකෙන් තමන් අනකමක් නැහැ. මේ බුදුහාමුදුරුවෝ කල්පගානක් දුෂ්ක්‍රක්‍රියා කරලා උන්වහන්සේ මාරයා එක්ක පවා සටන් කරලා බොහෝ කැපවීම කරලා අමාරුවෙන් මේ බොහොම දුෂ්ක්‍රක්‍රියා කරලා නොයෙක් දේ කරලා ලබාගත්ත බුදු බුද්ධත්වය තුළ උන්වහන්සේට ලැබිච්ච ගුණ ටික අපේට තියාගෙන මගේ ටික නැති වේවා කියන එක බෝධියේ තහන කොඩිය කෙල්ලලා ජයන්ති කි විදේශ ගමන සාර්ථක වරණ ඔය මන්තරවලට ගන්න එකට නම් මම සම්පූර්ණ විරුද්ධ කෙනෙක්. මොකද හේතුව ඒ වැවිල්ලා බමුණු දහමත් එක්ක ආපු ඔය ඒ කාලේ දැන් මහායාන තන්ත්‍රයාන වගේ එක එක හැදිච්චා තියෙනවානේ. තන්ත්‍රයාන කියන එක ඇතුලේ තමයි යන්ත්‍ර හැදුනේ. එතකොට මේකේ ඔය Hindu දහමටත් ආභාෂයක් එක්ක එන විදිහට එක එක සංකල්ප නොඑක් විදිහට යන්ත්‍ර මන්ත්‍ර මේවා හැදි හැදි ආවා. බුදුගුණ බලයෙන් සුව කරනවා, බුදුගුණ බලයෙන් මෙහෙම කරනවා කියලා කෙනෙක් කියනවා. රැවටිලි විතරයි ඒව හොඳට මතක තියාගන්න ඕනේ. ඒක එවැනි රවට්ටන්න ලබු කරන්න බෑ බුදුගුණේ. ඒ වගේ රවට්ටල බුදුරජාණන් වහන්සේ අපේට තියාගෙන තමන්ගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වෙනුවෙන් සල්ලි හොයන නොයෙක් කූට දේවල් කරනවා. ඒවට අහුවෙන්නේ නැතුව ප්‍රඥාවන්තය බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්නේ හැමතිස්සෙම තමන්ගේ කෙලෙස් ප්‍රහාණය සඳහා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න උන්වහන්සේ මං කිව්ව අර කරන්න කිව්ව දේ කරන්නත්, කරන්න එපා කිව්ව දේ නොකරන්නත් අපි කැප වෙනවා. ඒ වීරිය ඇති වෙනවා. ඒකට තමයි අපි බුදුගුණ සිහි කරන්න ඕනේ නිවනට ලං වෙන්න. නැතුව මේ අපිට බුදුගුණ බලෙන් අපේ තියෙන විභාගේ පාස් කරගන්න ලෞකික දේ සඳහා නෙමෙයි වරුණ. ඒ නිසා ඒ වගේ මත ඇති කරගත්තනම් කවුරු හරි කෙනෙක් බුදුහාඳුරංග විකුණම් කරන මිනිස්සෙක් කියලා තමයි කියන්නේ. දැන් මේ පහුගිය දවසක කොල්ලු පිටියේ පැත්තේ එක්තරා මධ්‍යස්ථානයක් මේ වහනවා මේ පොලිසියත් ප්‍රාත්මික වෙලා. මේකේ වරුණ මේ බුදු බව දෙනවලු සල්ලි වල මෝඩ දුක තමයි. හරි බුදුම මිනිස්සු අපේ රටේ ඉන්නේ වරුණ. එක්තරා මිනිහෙක් ගෙවල් දෙකක් විකුණලා 180ක් දීලා බුදු බව ගන්න. ඉතින් මේකේ මේ විස්තරය තිබුණා එක්තරා පුවත්පතක. මේ ලෝකයේ විකින හැම එකම විකුණුවා. ධාතුන් වහන්සේලාත් විකුණුවා, ඔක්කොම විකුණුවා. විකුණපු නැති එක බුද්ධත්වය. බලනකොට දැන් ඒකත් විකුණලා වරන අපේ රටේ. හොඳයි, සමුගන්න අපට කාල වේලාව ලං වෙලා තිබෙන අපේ හාමුදුරනේ. අර ඔබ වහන්සේ මේ හැම තේ තුලින්ම ඕනට ප්‍රායෝගිකව ජීවිතයට කොහොමද දහම් ලං කරගන්නේ කියන කාරණය තුල නිරන්තරයෙන්ම කටයුතු කරන නිසා දැන් සචිත්ත පරියෝදපණං හිත දමණය කරගන්න, පේසුව චිත්තය දමණය කරගන්න තිබෙන මාර්ගය තමයි ඔබ වහන්සේ හැමදේම මේ වැඩසටහන් ඔස්සේ මතු කර දෙන්නට උත්සාහ කරන්නේ. ඒ සඳහාම තමයි බවුන් පැලස්ස ඉදිවිමින් පවතින්නේ. අපිට මේ අවසාන විනාඩි කිහිපෙදී බවුන් පැලස්ස පිළිබඳ අහන්නට ඕන. ඔව් අරුණ, අපි බවුන් පැලස්සේ මේ වෙනකොට ඉදිකිරීම කටයුතු යන අතරේ අපි මතක් කරලා තියෙනවා ඉලුක් තව අවශ්‍යයි කියන එක. ඒක අද දවසෙත් මතක් කරනවා. කැමැතිය ඒ සඳහා සම්බන්ධ වෙන්න. මොකද තව මාසයක් විතර යනකොට ඉලුක් තියෙන පැතිවල ඉලුක් පුච්චනවා වගාවන් සඳහා. කපන්නේ පුච්චනවා. ඒ නිසා ඒක හරි අපරාධයක්. අපිට සෑහෙන ඉලුක් අවශ්‍යතාවය තියෙනවා. ඒක හින්දා ඇතැම් පැතිවල ඒක කපන්න පිරිසි යොදවන්න ඕනි කියලා කිව්වා. ඉතින් එක්තරා තැනක මං කිව්වා හරි කමක් නැහැ, ඒ පිරිසි යොදවන්න එකට දවසේ කුලිය ගෙවන්න ඕනි කිව්වා. ඉතින් අහිංසක දුප්පත් මිනිස්සුනේ වරුණ දුර ඉන්නේ. එතකොට සමහරලාට දැන් පිරිසක් යොදවලා ඒ කුලිය ගෙවන එකට ඒ ඇත්තන්ට වත්කමක් නැති වෙන්න පුළුවන්. නමුත් මේ බවුන් පැලස්සේ අපි ලැබෙන ආධාර වලින් ඒ කුලී ගෙවීම් සිද්ධ කරලා හරි කමක් නැහැ. අපිට ඉලුක් කපවන්න යම් කෙනෙක් ඒකටත් උදව් වෙනවා නම් ඒකට සම්බන්ධීකරණය කරන්න කැමති කෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ තමන්ට පිරිසක් ධම්මල කපවන්න වියදමක් කරන්න අපහසුතාවයක් තියෙනවා. හැබැයි මට පුළුවන් කියලා හිතෙනවා මේ ඒකට පිරිස සම්බන්ධ කරලා ඒ ටික කපවල කොහොම හරි ලැබෙන සලසන. ඒවා අපි ඔක්කොම තොරතුරු හරියට සාකච්ඡා කරලා හොයලා බලලා ඒ කටයුතු වලට යොදවන්න පුළුවන්. ඊළඟට වරුණ මේ ඇටෝනියා ගසොත් තව අවශ්‍යයි. ගිනිකූරු ගස් එහෙම නැත්නම් හවරිනුග කියලා
කියලා කියන ගස්, මුක්කු සයිස්, උණ ගස් සයිස් ගස් අපිට තව අවශ්‍යයි. දැනට අපිට ගස් 400කට විතර ආසන්න ප්‍රමාණයක් සම්පාදනය වෙලා තියෙනවා. නමුත් අපිට තව ඒ ගස් අවශ්‍යයි. ඊළඟට වරුණ මෙතෙන්දි කියන්න ඕන තව දෙයක් තමයි, පහුගිය කාලේ ඔබට මතක ඇති අපි පළවෙනි අධ්‍යයන විදියට මේ ගස් ලොකු ගස් රෝපණය කළා, රුක් රෝපණය. ඇත්තටම එදා අපේ ශ්‍රාවක පින්නතුන් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් අපි සක්මන් මළුවල ගස් සිටවීම සම්පූර්ණම ඉවර කළා. ඒ වගේම අනිකුත් තැන්වලත් බොහෝ ගස් සිටුවා. දැන් අපි ඊට පස්සේ පායන කාලය ආපු නිසා ගස් සිටවීමට මේ කාලයක් වෙනුවෙන් යොමු වෙන්නේ. හේතුව අනවශ්‍යයි අපිට තියෙන ගස් ටික රැකගන්නත් අපි සෑහෙන වතුර දමමින් කටයුතු කළා. ඉතින් දැන් දෙවැනි අධ්‍යයන සඳහා අපි සූදානම් වෙනවා. මේ වෙද්දි මට යෝජනා කරත හැකි වරුණ, අපි මිලදීගෙන සිටවනවට වැඩිය දැන් කැමති අය එදා අපි මිලදීගෙන සිටෙව්වේ. නමුත් සමහර අය අපිට කතා කරලා කිව්වා අපි ළඟ තියෙනවා මේ කුඹුක් ගස් තියෙනවා, කරඳ ගස් තියෙනවා අපි ළඟ, එහෙම ගස් තියෙන අය පූජ කරන්න කැමති අය ඉන්නවා. එහෙම අයට අපි අවස්ථාවක් දෙනවා මේ වෙලාවේ දෙවනි අධ්‍යයන සඳහා තමන්ගේ වත්තක තියෙන තමන්ට කැමති නම් බවුන් පැලැස්සට ඒ ගහ තියන්න, බවුන් පැලැස්ස භාවනා කරන යෝගීන්ට සෙවන සලසන්න. එවැනි ගස් තියෙන අය අපිට කතා කරන්න, විශේෂයෙන්ම අරලිය ගස් අපිට බොහෝ ඕන වෙනවා. ඉතින් අරලිය තියෙන අයත් අපිට කතා කරන්න. ලොකු ගස් තියෙන අය ඉන්නවනම් ඒ ගහ අපි පිරිස ගෙනල්ලා ඒ ගහ රූට් බෝල් කරවලා ගේන කටයුතු සියල්ල අපි බාර ගන්න. අපිට ගහක් තියෙනවා නම් තැන පෙන්නන්න එච්චරයි ඕනේ අවසරයි. අපි අපි බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. මේවා සාමාන්‍යයෙන් ඔබට නොලැබෙන අවස්ථා. පින්කම් කරනකොට සමහරු හිතනවා සල්ලි තියෙන්නම ඕන කියලා. නෑ, මේ වගේ දේවල් සම්පාදනය කරන්නට ගමේ ඉන්න ඔබට ඕනෑ තරම් හැකියාවක් තියෙනවා. ලංකාවේ සතර දිග්භාගේ කොහෙ හිටියත් ප්‍රශ්නයක් නැහැ. එහෙම ගෙනල්ලා දෙන්න පුළුවන් නම් ඒ වගේ මේ බවුන් පැලස්සට ඒ අවශ්‍යතාවය උදෙසා ඔබට ගහක් ගෙනවිත් රෝපණය කරන්නට අවස්ථාව උදා කර දෙන්න පුළුවන් නම් ඒක මහා පිනක්. අපි බොහොම ගෞරවයෙන් ඔබට ඒ සඳහා ආරාධනා කරනවා. විස්තර දැනගන්න පුළුවන් 011734345345 කියන දුරකථන අංකයෙන්, 011734345345 මේ දුරකථන අංකයට කතා කරලා තැනම් දෙන්න. ඇටෝනියා ගස්, එම නැත්නම් හවරිනුග කියන ගස්, තවත් අවශ්‍ය වෙලා තිබෙනවා මුක්කු සයිස් එකේ, එම නැත්නම් මේ උණ බම්බු සයිස් එකේ ගස් තමයි අවශ්‍ය වෙලා තිබෙන්නේ පරාල සඳහා. ඒ වගේ මේ ගස් වගේම ඊට අමතරව ඉලුක් දැඩිව අවශ්‍යතාවයක් තිබෙනවා. මේ දේවල් සම්පාදනය කරන්නට පුළුවන් නැත්තෝ හැකි පමණින් මේ කටයුතු සම්පාදනය කළොත් එහෙම බවුන් පැලැස්ස තුළදී ඔබ භාවනාවට යොමු වෙන කාලය තව වැඩි ඈතක නැහැ කියන කාරණියත් සිහිපත් කරනවා. අපි දැන් බවුන් පැලසි කටයුතු වල වරුණ මේ ස්ට්‍රක්චර් එකේ වැඩවල කම්බි, ඊට පස්සේ සිමෙන්ති ගල් ආදීන් යන වැඩ කෙරෙනවා. ඒ ස්ට්‍රක්චර් එකට ගන්න, ඒ කියන්නේ මූලික සැකිල්ලට ඕන කරන කටයුතු වල වැඩව අපේ දායකත්වයෙන් මූලමේ දායකත්ව වලින් ඒ අදාළ දායකත්ව දරපු පිරිසගේ මූල්‍ය දායකත්වයෙන් ඒ කටයුතු වෙනවා. දැන් මේ එහෙම මූලදායකත්වයට සම්බන්ධ වෙන බැරි වෙච්ච පින්වතුන්ට තමයි මේ අවස්ථාව තියෙන්නේ. ඒ ඉතුරු කොටස් ටික මේ බෙදා හැරෙන්නේ ඇටෝනියා ගස්, ඉලුක් මැටි ආදී දේවල් වලින්. හොඳයි, අපි ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අද ඉරිදා දවසේ සිද්නේ තසුපේන් සමුගන්නු. ඊයේ දවසේදී සේරුවිල මංගල මහා සෑයි මහා පින්කම තිබුණු නිසා අද දවසේ අපි හාමුදුරන් වහන්සේගේ දේශනාව සිදුපුණේ. ඒ නිසා ඒ උතුම් වූ දේශනාව ධර්ම සාකච්ඡාව තුළ යහපත් අරමුණු රසක් ඇති කරගන්නට, අවබෝධයක් ඇති කරගන්නට ඔබට වාසනාව උදා වුණා. ඒ වාසනාවත් සමගින් නැවතත් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන සිද්නේ තසුපු වැඩසටහන ලබන සෙනසුරාදා ශ්‍රවණය කරන්න ඔබට ආරාධනා කරමින් අද වැඩසටහන වෙනුවෙන් වැඩම කොට වදාළ පිළියන්දල තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට මේ උතුම් දහම අවදුරටත් ව්‍යාප්ත කරන්නට, සමාජගත කරන්නට, ඒ ඔස්සේ අවබෝධාත්මක පිරිසක් ගොඩනගන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන උන්වහන්සේට මේ කරන්නා වූ කුසල් උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගැනීම උදෙසාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.